enak. Nanti Padang nggak boleh. Ada Aibon. Hai, Bu Ansu. Tapi bisa sih dari pada අපි ගිය සතියේ දෙවැනි පාඩම අවසන් කරා මේ වෙනකොට අපි පාඩම් දෙකක් අවසන් කරලා තියෙනවා ඒ දෙවැනි පාඩම ටිකක් ඉතින් අමාරුයි ඒක සාමාන්‍ය නේද දෙවැනි පාඩම අනෙක් පාඩම් වලට සාපේක්ෂව අමාරුයි ඒක භෞතික විද්‍යා පාඩමක් ඒක හොඳට පාඩම් කරන්න ඒක නැවත නැවත බලන්න මගේ අර වීඩියෝ ඔන්නම් අය අරගෙන නැවත නැවත බලන්න මොකද ඒ පාඩම අමාරු නිසා දෙවැනි පාඩම හරිද දැන් ඒතර අපි අද පටන් ගන්න යන්නේ අලුත් පාඩම තුන්වෙනි පාඩම තුන්වෙනි පාඩම හරිද අපි අද පටන් ගන්න යන්නේ එතකොට අලුත් පාඩම තුන්වෙනි පාඩම මේ පාඩමේ නම මොකද්ද පදාර්ථයේ ව්‍යුහය මේ පාඩමේ නම මොකද්ද ළමයි පදාර්ථයේ ව්‍යුහය ඒතර මේක අයිති වෙන්නේ දැන් අපි Q1 පාඩම් ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා කියලා මොනවාද ඒ? කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝ කියලා. බයෝලොජි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියලා. එතන මේ තුන් අපි දැන් අපි කරපු පළවෙනි පාඩම් මොන විද්‍යාවද ආයේ දෙන්නේ? ජීව විද්‍යාව. දෙවැනි පාඩම භෞතික විද්‍යාවට. ඔව් අද පාඩම තුන්වෙනි පාඩම පටන් ගන්න එක කෙමිස්ට්‍රි නැත්නම් රසායන විද්‍යාව තමයි. පැහැදිලිද? අපි කියවන මුලින්ම විද්‍යාව මේ ප්‍රධාන කොටස් ඒතර මේ විද්‍යාව ප්‍රධාන කොටස් තුනකට බෙදලා ඉගෙන ගන්නවා කියලා නේද 10 දී මේ විද්‍යාව ප්‍රධාන කොටස් තුනකට බෙදලා ඉගෙන ගන්නවා මොනවාද ඒ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව අද එතකොට කරන්නේ අපි තුන්වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය මේක අයිති වෙන්නේ රසායන විද්‍යාව කියන පාඩම් වර්ගයට මත රසායන විද්‍යාවට තමයි මේ පාඩම අයිති වෙන්නේ. පැහැදිලිද? හරි. අපි බලමු එහෙනම් මේ පාඩම කතා කරමු. නේද? හරි. මේ පාඩම පදාර්ථයේ ව්‍යුහය මේක යටතේ අපි ප්‍රධාන කොටස් හතක් කතා කරනවා. බලන්න මේ පාඩම යටතේ අපි ප්‍රධාන කොටස් හතක් කතා කරනවා. මේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම යටතේ අපි ප්‍රධාන කොටස් හතක් කතා කරනවා. පළවෙනි එක තමයි පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය මොනවාද කියලා අපි බලමු ඊළඟ දෙවැනි කොටස තමයි මේ පාඩමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුන්වෙනි කොටස මේ පාඩමේ නූතන ආවර්තිත වගුව හතරවෙනි කොටස මේ පාඩමේ සමස්ථානික පස්වෙනි කොටස මේ පාඩමේ ආවර්තිත වගුවේ දැකිය හැකි රටා හයවෙනි කොටස ලෝහ අලෝහ සහ ලෝහාලෝහ මේ පාඩමේ අවසන් කොටස හත්වෙනි කොටස රසායනික සූත්‍ර මේක ඉතාම වැදගත් පාඩම මේ රසායන විද්‍යාවේ දැන් රසායන විද්‍යාව පාඩම් වල මේ පළවෙනි පාඩම මේක හරියට කරගත්තේ නැති වුණොත් ඊළඟ පාඩම් අමාරුයි ඇත්තටම හරිද මේ පාඩම අමාරු නෑ මේක ලේසි පාඩමක් හරියට අවබෝධයෙන්ම මේ පාඩම කරගන්න ඕනේ පැහැදිලිද කියන එක මේ පාඩම හරියට අවබෝධයෙන් අහගෙන ඉඳලා තේරුම් ගත්තොත් ඔයාට මේ පාඩම හරිම ලේසි මේ පාඩම ලේසි වෙනවා කියන්නේ ඉස්සරහට දෙන රසායන විද්‍යාව වල ඔක්කොම ලේසි වෙනවා. මොකද මේක තමයි රසායන විද්‍යාව ආරම්භය. හරි අපි එහෙනම් පටන් ගමු. මම දැන් මේ කොටස් වලට ඉස්සරලා මම 9 කොටසක් මතක් කරගන්නවා. මේක 9ටයි 10ටයි දෙකටම මේ පාඩම තියෙනවා. හරිද? මේ පාඩම 9 පොඩ්ඩක් ඉගෙන ගන්න. දැන් ඔයාලට දැන් ඔකේ කියන එක එක පළාත්වල එක එක පැතිවල ඉන්නේ. අපේ පන්ති ඉන්නේ. එතකොට යාලට සමහර විට මේ පාඩම සමහර විට හරියට කෙරෙලා නැති වෙදී. කියන්නේ මේ පාඩම නෙමෙයි. මේ ඉස්සෙල්ලා මේ 9 වසරේ තිබ්බු මේ පාඩමින් කියන්නේ මේ කොටසක් තියෙනවා 9 වසරේ. ඒක අපේ හින්ද ඒ ටිකක් කවර වෙන විදිහ තමයි මම හදලා තියෙන්නේ මේ ප්‍රසන්ටේෂන් එක. පැහැදිලිද? මේ 9 වසරේ පාඩම් කොටසත් මේකට ඇතුල් කරලා තමයි හදලා තියෙන්නේ ලේසි වාර. හරි බලමු අපි එහෙනම් මේ පාඩම පදාර්ථයේ විවය. මෙන්න මේ කොටස් 7 තමයි ඔයාට මේ පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? අපි බලමු මේ දැන් මේ අපවට පරිසරයේ තියෙන දේවල් ළමයි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඔයාලා අටේදිත් මේක කතා කරනවා. හරිද? මේ අපිවට තියෙන දේවල් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මොනවාද ඒ?
මොනවාද? මන කියන්න පුළුවන් මිනිස් කියන්නේ නැහැ මිනිස් කියන දුවත්. පස්සේ මොනවාද? අපි යවට සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණය. අන්න හරි. අපි යවට තියෙන දේවල් සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ නෙමෙයි. ඒක ඉස්සෙල්ලා තව බෙදෙනවා. අපි යවට තියෙන දේවල් අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. මොනවාද? නෑ. පද පදාර්ථ සහ ශක්ති කියලා. අපි යවට තියෙන දේවල් අපි ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මොනවාද? පදාර්ථ සහ ශක්ති. අපි යවට තියෙන දේවල් වර්ග කරනවා ප්‍රධාන ආකාර දෙකකට. පදාර්ථ අනික එක ශක්ති. මේක 9 කතා කරනවා. නේද? 8 කතා කරනවා නේද? පදාර්ථ කියන්නේ මොනවාද? තමයි. පදාර්ථ කියන්නේ මොනවාද? කියන්න පුළුවන් පදාර්ථ කියන්නේ මොනවාද කියලා. හරි මට නැත්තම් ඒ කියන්නේ බලන්න ශක්ති කියන්නේ මොනවාද කියන්නේ ශක්තියට උදාහරණ කියන්න බලන්න ශක්තියට උදාහරණ තියෙනවා. පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධය සහිත ද්‍රව්‍ය. අන්න හරි පදාර්ථය කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය. හොඳයි. එහෙනම් පදාර්ථ කියලා කියන්නේ අවකාශයේ ඉඩක්. ඒ කියන්නේ පරිමාවක් තියෙනවා. අවකාශ ඉඩක් ගන්නවා කියන්නේ පරිමාවක් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා. එහෙනම් අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දෑවලට අපි කියනවා පදාර්ථ කියලා. මට කියන්න එක නෙමෙයි උදාහරණ ශක්ති වලට බලන්න ශක්ති වලට උදාහරණ මොනවාද? ශක්ති වලට උදාහරණ. ඉන්දර. ඉන්දර නෙමෙයි තාප ශක්තිය. අපි කියන්නේ එහම ඉන්දර කියන්නේ තාප ශක්තිය. තාපය කියන්නේ ශක්තිය. හා විභව ශක්තිය. ආ විභව ශක්තිය තව චාලක ශක්තිය තව ආලෝක ශක්තිය. ආලෝකය කියන්නේ ශක්තියක්. ආලෝකය එතකොට ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධෙකුත් නැහැ නේද? ඉඩක් ගන්නෙත් නැති ස්කන්ධෙකුත් නැති දේවල් තමයි ශක්තිය. ඉඩකුත් ගන්න නැත්නම් පරිමාවකුත් තියෙන ස්කන්ධයකුත් තියෙන දේවල් තමයි පදාන. දැන් අපි මං උදාහරණයක් ශක්තිය තව තියෙනවා විදුලිය නේද? චුම්බක ශක්තිය ඔක්කොම ශක්තිය. ඔයාලා කිව්වා හොඳයි. පදාර්ථ. එතකොට පදාර්ථ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය අපි පදාර්ථ ලෙස හඳුන්වනවා. පැහැදිලිද? පදාර්ථ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල්. ඒ කියන්නේ පදාර්ථවලට මේ ඉඩකුත් ගන්නවා. ඒ කියන්නේ පරිමාවකුත් තියෙනවා ස්කන්ධෙකුත් තියෙනවා. මට කියන්න බලන්න උදාහරණ එනම් පදාර්ථවලට ඕන තරම් කියන්න පුළුවන්. පදාර්ථවලට උදාහරණ ටිකක් කියන්න. පොත. ආ පොත කියන්නේ ඕක පදාර්ථය. ඕනද? මේසේ. මේසය. කැමරාවේ කැමරා ඔන් කරගන්න ඕනේ දාලා. කැමරා ඔන් කරගන්න පුළුවන්ද? අවුලක් නැහැ දැන් අපි අඳුරනවා. ආ පොත මේසය තව. පුටුව. පුටුව. අනිත් පැත්ත නම් කැමරා ඔන් කරගන්න. අවුලක් නැහැ. කබඩ් එක. ඔව් කබඩ් එක. තව. විදුලි පංකා. විදුලි පංකා. ඕනතරම් කියන්න පුළුවන් නේ නේද? ඒක ජලය කියන්නේ පදාර්ථයක්ද නැද්ද? පදාර්ථ. ජලය. පදාර්ථයක්. ජලයේද ඉඩක් ගන්නවා ස්කන්ධෙකුත් තියෙනවා. වායු. වායු. පදාර්ථ. පදාර්ථයක්. වායුවට ස්කන්ධෙකුත් තියෙනවා. ඒක වායු ඉඩකුත් ගන්නවා නේද? හරි. හරිනේ හරිනේ ප්‍රසන්න ප්‍රවීණ. හරි එතකොට එතකොට අපි කතා කරේ දැන් අපි කතා කරමින් ඉන්නේ. එතකොට මේ අපි යවට තියෙන දේවල් අඳ තහ ගන්න. අපි යවට තියෙන දේවල් අපි මේ ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. මොනවාද? පදාර්ථ සහ ශක්ති විදිහට. ශක්තිය වලට මම උදාහරණ කිව්වා ආලෝක ශක්තිය, විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය වරක් කිව්වා උදා. ශබ්ද ධ්වනි ශක්තිය, ශබ්ද ශක්තිය තව තියෙනවා.
පදාර්ථ කියලා කියන්නේ එතකොට අවකාශ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල්. ශක්ති වලට අවකාශ ඉඩක් ගන්නෙත් නැහැ, ස්කන්ධිකුත් නැහැ. පදාර්ථ මේ ජලය කියන්නේ තියෙන පදාර්ථයක්. වායු කියන්නේ පදාර්ථයක් නේ. එහෙනම් පදාර්ථ අපි ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. මොනවාද මේ පදාර්ථ බෙදෙන වර්ග තුන ළමයි? ඝන, ද්‍රව, වායු. නේද? ඔව්. පදාර්ථ ඝන විදියටත් තියෙනවා. දැන් ඔය මේ සේම් කිව්වනේ ඒව ඔක්කොම ඝන පදාර්ථ. එතන පෙට්‍රල්, ඩීසල්, ජලය, කිරි ඒවා ද්‍රව පදාර්ථ. නේද? වායු, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේවා සමිඳු නේද? මනුෂ්‍ය සමිඳු. ඒවා කොහොම වායු වර්ගනේ. එතකොට ඔය විදිහට අපිට මේ ඒ ඔක්කොම හැබැයි පදාර්ථ. දැන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපි මේ ප්‍රධාන වර්ග දෙකට තමයි අයිති වෙන්නේ. එක්ක පදාර්ථ එක්ක ශක්ති. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අයිති වෙන්නේ එක්ක පදාර්ථ වලට එක්ක ශක්ති වලට. දැන් පදාර්ථ ඝන විදියටත් තියෙනවා, සමහර ඒවා ද්‍රව විදියටත් තියෙනවා, සමහර ඒවා වායු විදියටත් තියෙනවා. පදාර්ථ කියන්නේ හොඳට අහගන්න අවකාශ ඉඩක් ගන්නවා. ඒ කියන්නේ පරිමාවක් තියෙන ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය තමයි පදාර්ථ කියලා කියන්නේ. ඔය ටික පැහැදිලිද නම? මේ ටික පැහැදිලිද? මම ටියුට් එක ටියුට් එක අපේ වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ඒක ඔයාලා අනිත් දවසේ හරිද print out ගන්න. මම පෙරේදම ඊයේ නෙවෙයි පෙරේදම දැම්මේ. එතකොට ඔයාලට ගන්න පුළුවන් වෙන තමයි ඒක දැම්මේ. ඒක ඔයාලා ගන්න අරගෙන මේකේ මේ කවුරු හරි ගරන් තියනවා දැන් මේ වෙනකොට print out අරගෙන දිනවා. දෙන්නල ගත්තද? නැහැ නේ. අනික කයි සමිඳු ගත්තද? මිනිස්ක රවි ලාලිත්‍යා ඉන්නව නේද? ඉන්නව නේද පුද? ඉන්නවද සර්? ආ හරි. ඔයා ටියුට් එක ගත්තද? මම වෙබ්සයිට් එකට අපේ සයිට් එකට දාලා තියෙනවා. තාම නෑ සර්. ඒක ගන්න මම මේකේ නෝට් එක ටයිප් කරලා තියෙනවා ඔයාලට කියන්න අද. හරි බලන්න එහෙනම්. දැන් අපි කතා කරන්නේ මේ අපි කිව්වා මේ අපි આવට තියෙන දේවල් අපි ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා පදාර්ථ සහ ශක්ති කියලා. පදාර්ථ කියන්නේ අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය. පදාර්ථ වලට අයිති පදාර්ථ ඝන විදියටත් තියෙනවා, ද්‍රව විදියටත් තියෙනවා, වායු විදියටත්. ඔයාලට පැහැදිලි නේද? ඊළඟ කොටසට. ඊළඟට අපි පදාර්ථ ගැන කතා කරනවා. පදාර්ථ මේ රසායනික සංයුතිය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. පදාර්ථ රසායනික සංයුතිය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. මොනවාද ඒ? සංසුද්ධ ද්‍රව්‍ය, සංසුද්ධ නවන ද්‍රව්‍ය. පදාර්ථ මේ ටික නමේ ටික මම මතක් කරන්නේ. නමේ වසර වල මේ ටිකේ තියෙනවා මේ පාඩම් කොටස. ඒ ටික මතක නැතුව දැන් අද ටිකට අද පාඩමට අමාරු මේක ඒක එකට සම්බන්ධයි හරිද ඒ ටිකක් මම මතක් කරමින් යන්නේ එතකොට පදාර්ථ ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා සංසුද්ධ ද්‍රව්‍ය සංසුද්ධ නවන ද්‍රව්‍ය ඒ සංසුද්ධ නවන ද්‍රව්‍ය වලට මිශ්‍රණ කියලා කියනවා සංසුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ සංසුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණ කඩංගු වන පදාර්ථ නිශ්චිත ගුණධර්ම සංඝටක මේ බලන්න හොඳට සංඝටක එකක් පමණක් තියෙන ඒවා තමයි සංසුද්ධ ද්‍රව්‍ය කියන්නේ මිශ්‍රණ කියන්නේ නැත්නම් සංසුද්ධ නවන ද්‍රව්‍ය කියන්නේ මිශ්‍රණ කියලා කියන්නේ එතකොට සංඝට සංසුද්ධ සංඝටක දෙකක් හෝ දෙකට වඩා වැඩි ගන්න සංඝටක දෙකක් හෝ වැඩි ගන්නක් තියෙනවා තමයි මිශ්‍රණ නැත්නම් සංසුද්ධ නවන ද්‍රව්‍ය නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් විතරක් තියෙන ඒවා සංසුද්ධ ද්‍රව්‍ය හරිද ඊළඟට මේ සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා මොනවාද සංසුද්ධ ද්‍රව්‍ය බෙදෙන ප්‍රධාන වර්ග දෙක සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා මොනවාද මූල ද්‍රව්‍ය සංයෝග මේක නමේත් ඔයාලා ඉගෙන ගන්නවා සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා මොනවාද මූල ද්‍රව්‍ය සහ සංයෝග හරිද සංසුද්ධ ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා මොනවාද මූල ද්‍රව්‍ය අනික එක සංයෝග. එතකොට මූල ද්‍රව්‍ය ගැන අපි කතා කරනවා මේ පාඩමේ
සංයෝග ගැනත් මේ පාඩමේ කතා කරනවා. හරිද? මූලද්‍රව්‍ය වලට අයිති වෙනව මොනවාද? මම කියන්නේ මූලද්‍රව්‍ය ටිකක් බලන්න. කට්ටිය. උදාහරණ කියන්නේ මූලද්‍රව්‍ය නමේ දිගෙන ගත්තොත්. ඈ? ඔක්සිජන්. ආ ඔක්සිජන්. යකඩ. යකඩ. නයිට්‍රජන්. නයිට්‍රජන්. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. අර ඔයාලා පාඩම් කරගත්තරේ නේද මම හරි දුන්නා නේද පාඩම් කරගන්න කියලා. ඒ පාඩම් කරගත්තා නේ. ආ. संयोग methane carbon dioxide තව කිව්වා sulfur dioxide ඔය වගේ ඒවා මොනවාද සංයෝග අපි බලමු මොනවාද carbon monoxide ගන්නවා ඊළඟ මේ සංසිද්ධ නවන ද්‍රව්‍ය මිශ්‍රණ මිශ්‍රණ ප්‍රධාන වර්ග දෙකකට නැවත බෙදෙනවා මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ විසමජාතීය මිශ්‍රණ මේක නමේදි කතා කරා මතකයිද මිශ්‍රණ ප්‍රධාන වර්ග දෙකකට නැවෙනවා සමජාතීය මිශ්‍රණ විසමජාතීය මිශ්‍රණ මේක නැවතත් 11 වසරේදී ඉගෙන ගන්නවා මේක නමේත් ඔයාලා ඉගෙන ගත්තා ඔයාලා මතක නැහැ මිශ්‍රණ ප්‍රධාන වර්ග දෙකයි සමජාතීය මිශ්‍රණ විසමජාතීය මිශ්‍රණ හරිද අපි මේකෙන් ඇත්තටම කතා කරන්න මේ පාඩමේ මේ මූලද්‍රව්‍ය සහ සංයෝග ගැන තොරතුරු මේ පාඩමේ අපි කතා කරන්නේ මොනවා ගැනද මූලද්‍රව්‍ය සහ සංයෝග ගැන තොරතුරු ඉස්සෙල්ලාම අපි මූල ද්‍රව්‍ය ගැන තොරතුරු තමයි ඉගෙන ගන්න. මේ තියෙන අරකම ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් බලන්න සිංහලෙන් මම දාලා දෙනවා. මෙතන මේ පදාර්ථ matter කියන්නේ නේද? මේ pure substances සංසිද්ධ ද්‍රව්‍ය මේ mixture මිශ්‍රණ. නේද? මූල ද්‍රව්‍ය element compound සංයෝග නේද? එතකොට මේ මූල ද්‍රව්‍ය ටිකක් තියෙන oxygen, hydrogen, iron සංයෝග water टेबल सॉल्ट मिश्रण समजाति मिश्रण विषमजाति मिश्रण के लिए अनिवार्य देखा वेडी संयोग මූලද්‍රව්‍ය දෙකක් හෝ දෙකට වඩා වැඩි ගන්නවා. දැන් ඔය ග්ලූකෝස් වල තුනක් තියෙනවානේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. තේරුණාද? අපි ඉගෙන ගත්තනේ පළවෙනි පාඩමේ. නේද? ඒවා සමහර ඒවා මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩිපුර තියෙනවා. හරි. තේරුණා නේද? හරි. මූලද්‍රව්‍ය. අපි ඉස්සෙල්ලාම කතා කරනවා මූලද්‍රව්‍ය ගැන. මූලද්‍රව්‍ය කියලා කියන්නේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට තව දුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණ දරන සංසුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය කියලා කියන්නේ භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට තව දුරටත් බෙදන්න බැරි ඒවා බෙදන්න බැරි නිශ්චිත ගුණ දරන සංසිද්ධ ද්‍රව්‍ය මේක පාඩම් කරගන්න ඕනේ නෑ විභාගයට මූල ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා අහන්නේ නෑ බලන්න එපා එවන මූල ද්‍රව්‍ය කියන්නේ මොනවාද කියලා දැනගන්න. එතකොට මූල ද්‍රව්‍යට උදාහරණ තමයි මේ තියෙන්නේ. මොනවාද මූල ද්‍රව්‍යට උදාහරණ? මොනවාද උදාහරණ? තාම්බ නැත්නම් ඒකට කියනවා කොපර් කියලා කියනවා. තාම්බ නැත්නම් කොපර් මේ රූපේ දාලා තියෙන්නේ. යකඩ ඒකට තව නමක් කියන එකක් කියලාද අයන लाती नम इसकी ඒ අවුරම් කියන්නේ මේකේ ලක්ෂණේ මොන රසායනික ඈ මම කතා කරනවා දැන් තාම බලන්න. ඒ ලතින් නම් වලින් ඒ අවුරම් කියන්නේ. හරි බලන්න.
දැන් තව තියෙනවා මේ රස දියතර කිව්වා නේද? තව තියෙනවා කාබන්, සල්ෆර්, සිල්වර්, ක්ලෝරින් මේ ඔක්කොම මූලද්‍රව්‍ය. මේ අතරතුර තව ගොඩාක් තියෙනවා. බලමු මොනවද කියන්නේ. මූලද්‍රව්‍ය වල උදාහරණ තමයි මෙතන රූප ටිකක් එක්කමම දාලා තියෙන්නේ. මොනවාද රූප? බලන්න තඹ තියෙනවා. නැත්තම් කොපර් කියලාත් ඒකට කියනවා. යකඩ නැත්නම් ඒකට අයන් කියලාත් කියනවා. ඇලුමිනියම්. හරිද? රසදිය. රසදිය. මර්කරි කියලා කියන්නේ. තව තියෙනවා කාබන්. තව තියෙනවා සල්ෆර්. තව තියෙනවා සිල්වර්. තව තියෙනවා ක්ලෝරින්. මේ තියෙන්නේ මූලද්‍රව්‍ය වල උදාහරණ ටිකක්. තේරුණාද පුතා? තේරුණා නේ? මේ මූලද්‍රව්‍ය වල උදාහරණ ටික. අපි තව බලමු. මේ මූලද්‍රව්‍ය වල තියෙන සංකේත නේද? මේ මූලද්‍රව්‍ය වල මොනවද තියෙන්නේ? සංකේත තියෙනවා. නේද? මේ මූලද්‍රව්‍ය වල සංකේත තියෙනවා. නේද? මේ සංකේත ලියනකොට අපි දා ටිකක් කතා කරාද? මම දැන් සංකේත පෙන්වුවා නේ. මූලද්‍රව්‍ය වල සංකේත ලියනකොට කොහොමද ලියන්නේ? මේ දැන් අන්තර්ජාතික වශයෙන් ලෝකේ ආ මේ මූලද්‍රව්‍ය නැතරුද. එතකොට එයාලා පාවිච්චි කරන්නේ ඒ වගේ සංකේත. මූලද්‍රව්‍ය දැන් හයිඩ්‍රජන් කිව්වොත් ඒකේ මොකක් සංකේතද? H. පරණාමයේ දිගනගෙන තියෙනවා. හීලියම් කියවෝ HE. නේද? කාබන් කියවම C. කැල්සියම් කියවම Ca. අන්න ඒ වගේ මේ මූලද්‍රව්‍ය වල සංකේත පාවිච්චි කරනවා. මූලද්‍රව්‍ය වලට සංකේත පාවිච්චි කරනවා. මේ සංකේත සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි නම. බොහෝ විට මේ සංකේත සඳහා යොදාගන්නේ මූලද්‍රව්‍ය ඉංග්‍රීසි නම. සමහර විට ලතින් නම් යදාගෙනත් තියෙනවා අපි ඒවත් කතා කරමු. බොහෝ විට මූලද්‍රව්‍ය නම් යදාගන්නේ මොනවාගෙන්ද? නම් යදාගෙන තියෙන්නේ සංකේත මූලද්‍රව්‍ය නම කියන සංකේත යදාගෙන තියෙන ඉංග්‍රීසි නමට අනුව. මූලද්‍රව්‍ය සංකේත දාලා තියෙන්නේ ඉංග්‍රීසි නමට අනුව. හරිද? දැන් මූලද්‍රව්‍ය මේ බොහෝ විට මුල් අකුර තමයි සංකේතයට ගන්න. බොහෝ විට මූලද්‍රව්‍ය මුල් අකුර තමයි සංකේතයට ගන්න. මේ නමේ ටිකක් මම මතක් කරන්නේ මේක 10ටත් වැදගත්. හරි? මූලද්‍රව්‍ය නමේ මේ මුල් අකුර තමයි සංකේතයට ගන්න. ඒ අකුර අනිවාර්යයෙන්ම මොන අකුරක් වෙනවද? සිම්පල්ද කැපිටල්ද? මූලද්‍රව්‍යයක සංකේතයේ පළවෙනි අකුර කැපිටල් නේ. මූලද්‍රව්‍ය සංකේතයේ පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල්. එක අකුරක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කැපිටල්. දෙකක් තිබ්බත් ඒ පළවෙනි අකුර කැපිටල්. බලමු අපි උදාහරණ ටික. මේ තියෙන්නේ carbon carbon ga c a r b o n english නම නේ carbon එතකොට ඒකේ පළවෙනි අකුර මොකද්ද දැන් උත්තර දෙන්න ඔයාලට පළවෙනි අකුර මොකද්ද c c ආයෙනම් මේකේ සංකේතයේ විදිහට දාලා තියෙන මොකද්ද c නේද c ඊළඟ ඔක්සිජන් වල o x y g e n oxygen දැන් මේක එතකොට පළ ඉංග්‍රීසි නම ඔක්සිජන්. එතකොට පළවෙනි අකුර මොකද්ද? O නේද? සංකේතය මොකද්ද දාලා තියෙන්නේ? O. ඊළඟ සල්ෆර්. ඔව් ඊළඟ මොකද්ද? සල්ෆර්. ඔව් හරි. හොඳයි. ඊළඟ මොකද්ද? සල්ෆර් නේ. S U L P H U R සල්ෆර්. දැන් මේක එතකොට පළවෙනි අකුර මොකද්ද? S. 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 එහෙනම් කාබන් ඔව් කාබන් හොඳයි. කාබන් වල සංකේතය C. ऑक्सीजन वाले संकेत ओ සල්ෆර් වල සංකේතය යනවා S අනිවාර්යයෙන්ම මේ මේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ තනි අකුරක් තියෙනකොට ඒක අනිවාර්යෙන් කැපිටල් බලමු දැන් මූලද්‍රව්‍ය දෙකක් එකම අකුරින් පටන් ගන්නවා පොඩ්ඩක් බලන්න හොඳට මූලද්‍රව්‍ය දෙකක් එකම අකුරින් පටන් ගන්නවනේ දැන් කාබන් උත් පටන් ගන්න C වලින් කැල්සියම් උත් පටන් ගන්න C වලින් ක්ලෝරින් උත් පටන් ගන්න C වලින්. එතකොට දැන් තුන අඳුරගන්නේ කොහොමද? එක අකුරක් මදි නේද? ඒ වගේලාවට. ඒ වගේලාවට එක අකුරක් මදි. එහෙම ඒවට අකුරු දෙකක් යදා ගන්නවා. එහෙම ඒවට අකුරු දෙකක් යදා ගන්නවා. එතකොට පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල්. හරිද? දැන් මුල් අකුර එකම දැන් හොඳට අහගන්න. මුල් අකුර එකම වෙන අවස්ථාවල අකුරු දෙකක් පාවිච්චි කරනවා. හරිද? एक पहले वाली आकूर है कैपिटल, दूसरी वाली आकूर है सिंपल। बलन में उदाहरण टेक, में उदाहरण टेक बलन। क्लोरीन, क्लोरीन। बलन एक सी वाली नहीं पटांगा नहीं। इला एक कैल्सियम, एक सी वाली नहीं पटांगा नहीं। सी सी इधर आती है तंदुरुग अंड वे, क्लोरीन वे कैल्सियम। ए हिंदा तावा आकूर दालती है ना। ए अनेक दाना आकूर
නමේ දෙවැනි අකුර වෙන්නත් පුළුවන් වෙන අකුරක් වෙන්නත් පුළුවන් තේරුණාද හොඳට අහගෙන ඉන්න මූලද්‍රව්‍ය වලට සංකේත දානකොට පළවෙනි අකුර තමයි ඉස්සලාම දාන සංකේතය එකම දැන් පළවෙනි අකුර සමාන නම් දෙවැනි අකුරක් පාවිච්චි කරනවා ඒ දෙවැනි සංකේතය සංකේතයට දෙවැනි අකුරක් දානවා සමහර වෙලාවට මුල් දෙකම සමාන දෙවැනි අකුර වෙන්නේ නමේ දෙවැනි අකුර වෙන්නත් පුළුවන් නමේ වෙන අකුරක් වෙන්නත් පුළුවන් දැන් මේකේ ක්ලෝරින් වල දාලා තියෙන්නේ පළවෙනි එක දාලා තියෙනවා ආයෙ තුන්වෙනි එකනේ දාලා තියෙන්නේ Cl නේ ක්ලෝරින් ඊළඟ කැල්සියම් වල Ca නේද නේද ඒකේ දෙවැනි අකුර දාලා තියෙන්නේ ඊළඟ මැග්නීසියම් වල බලන්න දෙවැනි අකුර නෙමෙයි තුන්වෙනි අකුර නේ Mg මැග්නීසියම් ඇලුමිනියම් වල Al ඒක දෙවැනි අකුර පැහැදිලිද ඔයාලට මේ ටික මූලද්‍රව්‍යවල සංකේත ලියනකොට පළවෙනි අකුර කැපිටල් දෙවැනි අකුරක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සිම්පල් අකුර විය යුතුයි හරි ඔව නමේදි ඉගෙන ගන්න තියෙන දේවල් හරි තව තියෙනවා මේ සමහර මූලද්‍රව්‍යවල තියෙනවා ඒ වගේ සංකේත දාලා තියෙන්නේ ලතින් නමෙන් ඔය නමේදි ඉගෙන ගත්තම ඒක සමහර මූලද්‍රව්‍ය සඳහා සංකේත යොදාගෙන තියෙන ලතින් නමින් අර ආරේ අහුවනේ අපි එනුලහරි කවුරු හරි මම මතක නැහැ රස්සින්දු දැහුවනේ රස්සින්දු මගෙන් අහුවනේ මෙන්න මේ බලන්න දැන් සෝඩියම් වල ලතින් නම මොකද්ද නේට්‍රියම් ඔව් සෝඩියම් වල ලතින් නම මොකද්ද නේට්‍රියම් එතකොට මේකේ ඉංග්‍රීසි මාව ඇහෙනව නේද ඔක්කොටම? ඔව් සර්. එකපාරම මේ මගේ ලයින් එක ඇඩ්ජස්ට් කළා. හරි බලන්න. දැන් අපි කියන්නේ මේ සමහර මූලද්‍රව්‍ය වල සංකේත දාලා තියෙන්නේ ලතින් නම් වලින්. බලන්න. සමහර මූලද්‍රව්‍ය සඳහා සංකේත දාලා තියෙන්නේ මේ වගේ ලතින් නමෙන්. දැන් මේ මැද තියෙන ලතින් නම මුල තියෙන ඉංග්‍රීසි නම මේ අවසන් තීරය දාලා තියෙන මේ වගේ සංකේතය. බලන්න සෝඩියම් වල ලතින් නම මොකද්ද ළමයි? නේට්‍රියම් එතකොට සෝඩියම් නම් ඉංග්‍රීසි නමෙන් දරන S නේ දෙන්න ඕන හැබැයි සංකේතේ තියෙන Na ඇයි Na දාලා තියෙන්නේ ඒකේ ලතින් නම මොකක්ද ලතින් නම නේට්‍රියම් මේකයි ඊළඟ කොපර් වල ලතින් නම මොකක්ද කියුප්‍රම් කොපර් වල ලතින් නම කියුප්‍රම් එතකොට මේක ඉංග්‍රීසි නමින් නෙමෙයි දාලා තියෙන්නේ කියුප්‍රම් කියන Cu ලෙඩ් වල ලතින් නම ප්ලම්බර් एक संकेत है पी बी गोल्ड वाला लतीन नाम आउरम एक ए यू मर्करी ना तन रासायनिक वाला लतीन नाम हाइड्रोगाइरन एक एच जी दारा देना संकेत है आयन वाला लतीन नाम क्या था फेरम तो फेरम किया ना आयन वाला लतीन नाम फेरम एक के संकेत में क्या था नाम एफ ई एफ ई इलान सिल्वर සිල්වර් ලැතින් නම මොකද්ද? ආජන්ටම්. සිල්වර් ලැතින් නම ආජන්ටම්. ඒකේ සංකේතය A Ag. දැන් ඔයාලට තේරුණාද මේ ටික? මේ ටික දාලා තියෙන්නේ මේ මුල් ද්‍රව්‍ය ටිකේ ලැතින් ඉංග්‍රීසි නමේ ඉංග්‍රීසි නමේ මුල් අකුර නෙමේ සංකේත විදිහට දාලා තියෙන්නේ ලැතින් නමේ අකුරු. ලැතින් නම අකුරු තමයි දාලා තියෙන්නේ. අර ගොඩක් ඒවා ඉංග්‍රීසි නම තමයි ඉංග්‍රීසි නාමයේ සංකේත තමයි දාලා ඉංග්‍රීසි නාමයේ මුල් අකුර තමයි සංකේත විදිහට දාලා තියෙන්නේ. එන මේ ටිකේ ප්‍රධාන වශයෙන් ලතින් නම තමයි සංකේත විදිහට දාලා තියෙන්නේ. තේරුණාද? ඔකටම? මේ නාමයේ ටිකක් මම මේ මතක් කරගෙන තමයි. හරි? හරි. ඊළඟට මේ තියෙන්නේ අපි ඔයාලට ඉගෙන ගන්න තියෙන ආවර්තිතා වගුව. මේ තියෙන්නේ ඇත්තටම මේ වෙනකොට හොයාගෙන තියෙන ඔක්කොම මූලද්‍රව්‍ය එකතු කරලා හදලා තියෙන ආවර්තිතා වගුව 115කට වැඩි 120කට ආසන්න මූලද්‍රව්‍ය ප්‍රමාණයක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා ඒ ඔක්කොම එකතු කරලා මෙන්න මෙහෙම ආවර්තිතා වගුවක් හදලා තියෙනවා
මේක තමයි ඒක ලොකු ආවර්තිතාවක් වගේ. හැබැයි ඔයාලට අධ්‍යයනයේ පහසුව සඳහා මෙන්න මේ වගේ පොඩි ආවර්තිතාවක් වගේ අපි ඔලෙල් විභාගෙට අදාගෙන තියෙනවා. හරිද? මේක අර අධ්‍යයනයේ පහසුව සඳහා අර ආවර්තිතාවක් වගේ මූලද්‍රව්‍ය 20ක් එකතු කරලා හදලා තියෙනවා. මම මේක එදත් පෙන්න ඔයාලට මතක ඇති. දැන් මේකේ මූලද්‍රව්‍ය ටික මේ තියෙන දැන් මූලද්‍රව්‍ය ගැන කතා කරන්නේ. මේ තියෙන එතකොට මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය වල නම් මොනවාද මූලද්‍රව්‍ය වල නම් බලමු. මේ ප්‍රධාන 20 ඈ මුල්ම ආවර්තතාවගේ මුල්ම තියෙන 20 තමයි අපි බලන්නේ. මම එදත් කිව්වා මේවා. මොනවාද පළවෙනි එක මොකද්ද දැන්? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. ඒකේ සංකේතය H. හරිද? ඒක කැපිටල් වෙන්න ඕනේ නේ? ඊළඟ එක දෙවෙනි එක සංකේතය මොකද්ද? शब्द कर हाइड्रोजन संकेत ඊළඟ පල්ලෙන් දෙක දැම්මා ඊළඟ රූලෙන් හීලියම් කියලා නම ලිව්වා HE ඊළඟ ගැහුවා HE ඒ විදිහට ලියන්න යන පුළුවන් දෙයක් ගන්න හරි සර් හරි හැමෝම කරන්න බෑ මට කැමරා ඔන් කරගන්න බැරිද ළමයි අය ඔයාලා දැන් මම එදත් කිව්වා මට එහෙම මට අධීක්ෂණයක් වුණා නම් හොඳයිද මට පේනවනේ ඔයාලා දැන් මට ඔයා වැඩ කරනවා පේනවා දැන් වැඩ කරනවා ඔයාලා පේන්නේ නැහැ නේ මට लिया
rule paling ini ke hydrogen. Ek angka ke dalam disel, angka ke dalam hydrogen. Kira gawa ek kitara sangke ini, me ek kitara ya, ek capur kitara. Me yata di angka yang dalam ne. Ilang helium ke aliwa H E. Hari ini dir band pahal terliang ni anda. Bisa me kagalian. Sama itu nanti, sama itu pengen nanya mereka. Aina hari. Prasan, main pada mama harusnya ini deh. Ada Dewi pada nggak? Main kelas. Bisa angka bisa dalah bisa mana kang lihat kalsium atau sana itu Ca sangke dia sana gini Harid, anik kayak harid, kayaknya darah dina message ya hari kira. Harid dok kok malah? Agak lihat nih, berak kelar dina bayi nanti deket tuh nih lihat dong. Harid sir. Ane? Harid dok kok malah harid ya? Tahu lihat mana mati kian lihat nih, lalit ya hari ini, lalit ya pain nih mana yang mati lah. Ah hari. Perasaan mereka padang kerja lagi sedih. Mereka bisa padang kerja tuh. Dan balan itu kian puluhan deh. Hari itu lili berada deh, lali itu ane. Hari sir. Hari itu lihat negara itu kok malah? Hari, mama ini nggak hilang ke kota sate anda deh. Nattang message aja kiri dana lihat nattang ya nattang deh. Mungkin lihat berapa kira. Meti ini loko awal tita wagu arah mulai dari wisata amat terawa, tawat mulai dari tika ikan ganda tienno. Mana ada mang mereka round karno. Hari darah wisata amat terawa ya tawat mulai dari tika gana teratur, orangnya menawi istirahat. Hari dalamnya, mama ini wisat, ini wisak naya,
අර 20ට අමතරව තව මොළේ රැවි කීපයක් තියෙනවා. ඒ ටිකත් ඔයාලා ලියාගත්ත හැකි ද? ඔතන එයාට හිමීද? 21 22 දාලා ලියන්න එපා. ඔව් 21 22 දාලා ලියන්න එපා. අයුවා වෙනම රූලක් අරලා තරුවක් දාලා ඒවා ලියන්න. පල්ලයට පල්ලයක්. හරිද? මෙන්න මේවා මම මේ කියන ඒවා පොඩ්ඩක් බලන්න. මේ අයන් මෙන්න. අයන්. අයන් කියලා ලියන්න. රූලක් අරලා ඊළඟට අංක දාන්න නැතුව වෙනම අයන් ඉස්සරහින් ඉරක් ගහලා FE. අයන් ඉස්සරහින් ඉරක් ගහලා FE. හරිද? මම කියනකොට ලියාගන්න. අයන්. සිංහලෙන් ලියන්නම් අයන්. ඉස්සරහින් ඉරක් ගහලා ඩෑෂ්. ඩෑෂ් FE. හරිද ඒක? හරි සර්. හරි. ඊළඟ එක කොප මේ තියෙන මම රවුම් කරනවා තු පාටින් ඈ. කොප CU. කොප තඹ කියලා කියනවා අපි නේද? කොප CU. හරි නේද? ඊළඟ එක ජර්මේනියම්. ජර්මේනියම්. ජර්මේනියම් GE. ජර්මේනියම්. සිංහලෙන් ලියාගන්න. ජර්මේනියම් GE. හරිද? ජර්මේනියම්. ඊළඟට මම බ්‍රෝමීන් BR. මේ ඊළඟට මේකමයි. බ්‍රෝමීන් BR. බ්‍රෝමීන් BR. Bromine BR. ඊළඟ silver AG. Silver AG. Silver AG. Silver AG. හරිද ළමයි? හරිද? ඊළඟ tin tin SN. tin මේ තියෙන tin SN. tin SN. මොකද්ද සර්? tin 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 කියලා කියන්නේ තියන්නයි අල්නයන්නයි tin. මේ 50ට තියෙන මෙතන SN එක සංකේත SN. හරිද? සඳලි සඳලි නෙමෙයි නේ. හරි සර්. ඊළඟ අයඩින්. අයඩින් I. මේ තියෙන අයඩින් 53. අයඩින් I. හරිද? සර් කැපිටල් වලින් ඈ කැපිටල් ලයින් හරිද? අයඩින් අය ඊළඟට මේ ඔව් කැපිටල් ලයි අනේ මං කිය පදයන් ඒක නීතියන්නේ අකුරක් තනි අකුරක් දෙනවනේ ඒක කැපිටල් ලයි ඊළඟ එක gold gold AU gold රත්තරන් වලටනේ gold කියන්නේ රත්තරන් කියලා ලියන්න එපා ඔයාලා gold කියලා ලියන්න වරහන් ඇතුළේ රත්තරන් කියලා ලියන්න වරහන් ඇතුළේ වන්න gold AU gold AU තව එකයි තියෙන්නේ එතකොට හරි ඇති ආ තව මෙතන මිස් වුණ එකක් මේකත් ලියාගන්න කමන්නේ පල්ලයට platinum PT platinum PT ඒක පහලින් ලියන්න අවුලන්න platinum PT හරිද? platinum PT අවසාන එක අපි මේ මේක විතර අවසාන එක මේ mercury mercury වරහන් ඇතුලේ රසදිය Hg mercury වරහන් ඇතුලේ අපි කියනවා රසදිය
capital H, simple G, HG. තව 10ක් ඔන්න මම දුන්නා. ඔය ටිකත් සංකේත දැනගන්න හොඳයි. ඕවණ වෙනවා අපිට. ඔව 10 ඉදි දැන් මේ 10 අවසන් පාඩ මේ 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 ඔයාලා මේ අවුරුද්දේ අවසානයේ ඕවණ වෙනවා ඔය මූලදාව ටික. ඕවා ටිකත් දැනගන්න. හරිද? හරි. හරි. ලියාගෙන ඉවරයි නේද හැමෝම? හරි සර්. ඔව් සර්. Lihat orang kau orang kian nanti sama hilang kotor saja. Mulai dari titik yang nanti yang pahedili nih itu. Orang kata mai mulai dari awal. Right. Hilang itu dengan orang mata kita dan nama ini kan kan no. Kami pada arti hadilat ini mana agenda. Nanti kami mulai dari awal hadilat ini kuda kami kata mana ada. Paramanu. Paramanu. Oh pada arti hadilat ini kuda kami kata mana ada kian lama ini. Paramanu, 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 Diun wan wik sa daga nan barang. Mei ita kuda anshu wal tapi kino paramanu kela. Mei ita kuda anshu wal tiki ane paramanu. Ina padarte tenu mei keke paramanu. Nede. Mei paramanu. Padarte nirmane vi eti tau dure tat bedi ena heki kuda tamanshu paramanu lesa ane tunu no. Mei deng api mei di ene paramanu. Mei di ene gana eke. Solid kian ne mei tena. Dane gana eka paramanu tiyana vidiya ora meka 8 edi 9 edi poddak katha karanawa neida me gana eka paramanu tiyana vidiya me lagin lagin ehilla thiyana neida gana eka paramanu me solid kiyanne gana ne gana eka paramanu lagin tadin ehilla thiyana me tiyene drava wala paramanu me tiyene liquid kiyanne drava drava wala paramanu tamai මේ තියෙන ඝණයක තරම් ළඟින් තදින් ඇහිරිලා නැහැ. ඝණයක තරම් තදින් ළඟින් ඇහිරිලා නැහැ ද්‍රව පරමාණු. මේ තියෙන්නේ වායුවක පරමාණු. වායුවක පරමාණු. හරිද? ගෑස් කියලා කියන්නේ ඒක පරමාණු වලට මේ සරි මේ වායු වලටනේ අපි. මේ බලන්න වායුවක පරමාණු ඈතින් නැද්ද තමයි තියෙන්නේ. ඕක ඔයාලා ඉගෙනගෙන තියනවා නේද 8 දී 9 දී මතකද? ඒක ඝන පදාර්ථය කියලා කියපුවා පදාර්ථයේ ඝන ද්‍රව වායු ආකාර තුනටම තියෙනවානේ. ඒ ඔක්කොම හැදිලා තියෙන කුඩා මේකකේට මොනවද කියන්නේ? පරමාණු කියලා කියනවා. මේ කියන්නේ එතකොට ඝන පරමාණු මේ ද්‍රව වල තියෙන පරමාණු වායුවක පරමාණු එතකොට ඝණයක තදින් ළඟින් ඇහිරිලා තියෙනවා. ද්‍රවයක ඊට වඩා ලිහිල්ව තමයි ඇහිරිලා තියෙන්නේ. වායුවක ඊටම ඈතින් ඇත් තමයි පරමාණු තියෙන්නේ මෙතනත් උදා තියෙනවා නะ පදාර්ථයේ තනුම් ඒකක මොකද්ද ළමයි පදාර්ථයේ තනුම් ඒකක පරමාණු නේද පදාර්ථයේ තනුම් ඒකක පරමාණු එතකොට මෙහෙම මේ කියන්නේ මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන එතන මොනවාද පරමාණු වලින් නේද මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින් මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින් Paramanu mevalan meti ini copper kaya copper hadilah di mana paramanu valin copper paramanu valin apa kena copper hadilah di ini ting copper valah di mana paramanu valin kaya copper paramanu mek kama jadi ini dek kama bagai paramanu meti ini aluminium lohe kotasa aluminium lohe di mana paramanu valin kaya mana paramanu kira aluminium paramanu Aluminium loh ya di latihan paramanu itu kan, aluminium paramanu. Tapi me dekay me deh me kok di latihan itu mana agen? Tapi paramanu ini. Hebei me paramanu, ekak-ekak ekak samaan Me paramanu itu ada, me paramanu Venus. Terusna, ekak-ekak mula drawiya itu, eva ke paramanu Venus. Mula drawiya itu eva ke paramanu Venus. Itu orang mulai dari awal ya, nanti pada arti hadilah tiennya kuda mereka kembali ke tamai kian, paramanu kian.
මූලද්‍රව්‍ය නැත්නම් පදාර්ථය ඇදලා තියෙන කුඩාම ඒකක වලට තමයි කියන්නේ පරමාණු කියලා. පැහැදිලි දෙක? හරි. මේ පරමාණු කියන පරමාණු කියන නම මුලින්ම පාවිච්චි කරලා තියෙන ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. මේ පරමාණු කියන නම නාමය මුලින්ම පාවිච්චි කරලා තියෙන කවුද එහෙනම්? ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. හරිද? ඊළඟට මේ පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙනවා අණු. පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙනවා මොනවාද? අණු. පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙනවා අණු. අණු වර්ග දෙකක් තියෙනවා. පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙනවා අණු. අණු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. අහලා තියෙනවද මොනවාද කියන්නේ? නමේ දිගන ගන්න මතකද? අණු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. නමේ පාඩමේ කොටසක් මේක මතක් කරගන්න. නමේ මම අතරපතර දාලා දෙනවා. මොකද නමේව දන්නේ නැතුව 10 ඒවා කරන්න බෑ. අණු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. දන්නවද කවුරු හරි? ප්‍රෝටෝන, නියුට්‍රෝන. නෑ නෑ නෑ. ඒ උපපරමාණු. නෑ මං අහන්නේ අණු වර්ග දෙක. අණු ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. ඒ අණු ප්‍රධාන වර්ග දෙක මොනවද කියලා මං අහන්නම්. මොනවාද? අණු ප්‍රධාන වර්ග දෙක. සමපරමාණුක අණු. අනිකේවා විසම පරමාණු. අණු ප්‍රධාන මේ ඉගෙන ගත්ත මේවා අණු ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා වර්ග කරන්න පුළුවන්. එක සමපරමාණුක අණු, අනික ඒවා විෂම පරමාණුක අණු. ඔයා ලියන පොතේ ඊළඟ තරුවක් දාලා ලියන්න අණු ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. ඊළඟ තරුවක් දාලා අර මූලද්‍රව්‍ය වලට යටින් වෙනම තරුවලක් කරලා තරුවක් දාලා ලියන්න අණු ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. එක සමපරමාණුක අණු. දෙක ලියන්න එපා තමයි. දෙක ලියන්න එපා. අපි එකට උදාහරණ ටිකක් ලියාගෙන ඊට පස්සේ දෙක ලියමු. අණු ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. එක සමපරමාණුක අණු. හරිද? සමපරම අණු ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැක. එක සමපරමාණුක අණු කියලා ලිව්වද? उदाहरण बलो समपरमाणु अणु उदाहरण के उदाहरण पलवनी उदाहरण मेतन मेतन मे परमाणु देखा तीन मैं परमाणु देखा එකට තියෙනවා එකතු වෙලා මේ මොනවාද හයිඩ්‍රජන් අණුව. ඔයා එහෙනම් ලියන්න උදාහරණ එක හයිඩ්‍රජන් අණුව වචන ලියාගන්න. හයිඩ්‍රජන් අණුව. හරිද? උදාහරණ එක හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් අණුව. ඉස්සරහින් ඉරක් ගහලා ඩෑෂ් H2 මේ විදිහට ලියන්න. මේ තියෙන මේක බලන්න ස්ක්‍රීන් එක H2 හයිඩ්‍රජන් අණුව ඉස්සරහින් ඉරක් ගහුවා ඩෑෂ් H2. හරිද? හරිද? අනිකාත් හරිද? සමිඳු දැන් කතා කරා. සමිඳු ඉස්සර කතා කරා දැන් කතා කරන්නේ නැහැ. ඇයි? හරිද? හරිනේ. ඊළඟ නයිට්‍රජන් අණුව දෙවෙනි උදාහරණය. නයිට්‍රජන් අණුව මේ තියෙන දෙකට නයිට්‍රජන් අණුව වචන ලියාගන්න. නයිට්‍රජන් අණුව ඊට පස්සේ ඉස්සරහින් ඉරක් ගහලා නැත්නම් ඩෑෂ් N2 මේක බලන්න. N2 මේ විදිහට දාන්නේ 2 යටින් අයින්ෙන් දාන්නේ N2. ඊළඟ එක තුන්වෙනි උදාහරණය ඔක්සිජන් අණුව.
තුන්වෙනි උදාහරණය ඔක්සිජන් අණුව. ඉස්සරහෙන් O2. ඔක්සිජන් අණුව O2. ඊළඟට ක්ලෝරීන් අණුව Cl2. ක්ලෝරීන් අණුව Cl2. ක්ලෝරීන් අණුව Cl2. ඇත්ත නේද? තව මේක තියෙනව නම් බ්‍රෝමීන් අණුව, අයඩින් අණුව ටික ඇතිනේ. හරිද? පැහැදිලි දෙන්න. එකම ජාතිය අණුනේ. එකම ජාතිය පරමාණු දෙකක් එකතු වෙලා තමයි මේ වැහැදිලා තියෙන්නේ. තේරුණාද ආට? මෙතන තියෙන්නේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් පරමාණු දෙකක්. ඊළඟට තියෙන්නේ ඔක්සිජන් සරි නයිට්‍රජන් පරමාණු දෙකක්. ඊළඟට ඔක්සිජන් පරමාණු දෙකක්. එකම වර්ගයේ පරමාණු එකතු වෙලා හැදෙන සමපරමාණුක අණු. ඊළඟ අංක දෙක ලියාගන්න විෂම පරමාණුක අණු කියලා. අංක දෙක දැන් අණු ප්‍රධාන වර්ග දෙකකට වර්ග කළ හැකි කියලා ලියවනේ. අංක දෙක විෂම පරමාණුක අණු. විෂම පරමාණුක අණු. විෂම පරමාණුක අණු. හරිද? හරි සර්. හරි නම් මේක බලා ගන්න. මෙතන බලන්න මේ. දැන් මෙතන තියෙන්නේ වෙනස් වර්ගවල පරමාණු එකතු වෙලා. මේ මේවන උදාහරණයක් තමයි මෙතන බලන්න. ලියන්න එපා මුකුත්. ජලය බලන්න. අලෙමින් උදාහරණ ජලය. ජලයේ තියෙනවා මේ ජලයේ සූත්‍රය මොකද ළමයි? H2O නේද? H2O. ජලයේ සූත්‍රය. H2O නේ. එතකොට මෙතන O ඒව එකක් තියෙනවා. මේ කොළපාටින් තියෙන්නේ O පරමාණු. ඔක්සිජන් පරමාණු. මම මේ රවුම් කරලා තියෙන කොළපාටින් තියෙන්නේ ඔක්සිජන් පරමාණු. හරිද? මේ තියෙන්නේ නිකන් මේ ලාරෝ සෝරි තද රෝස පාටින් වගේ. නේද? ඒ තියෙන්නේ මොන මොන පරමාණුද? හයිඩ්‍රජන් පරමාණු. එහෙනම් මෙතන දැන් බලන්න මේ අණුව ගත්තාම වෙනස් වර්ගයේ පරමාණු එකතුලා තමයි මේ ජල අණුව හැදිලා තියෙන්නේ. ඒ වගේ අණු වලට කියන ළමයි මොනා කියලාද? විෂම පරමාණු කණු කියලා. එහෙනම් වෙනස් වර්ගවල පරමාණු වෙනස් වර්ගවල පරමාණු එකතු වෙලා හැදෙන අණු වලට කියනවා විෂම පරමාණුක අණු කියලා. හරි. උදාහරණ ලියාගන්න එක උදාහරණ එක ජලය 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 ඉස්සරහෙන් ඉරක් ගහලා ඩෑෂ් සූත්‍රය ලියාගන්න H2O මේ බෝඩ් මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ H2O හරිද හරි දෙවන උදාහරණ ලියාගන්න දෙවනි උදාහරණේ කාබන් ඩයොක්සයිඩ් අණුව. ඉස්සල උදාහරණේ ජල අණුව කියලා ලිව්වේ ජල අණුව කියලා ලියන්නේ. දෙවනි උදාහරණේ කාබන් ඩයොක්සයිඩ් අණුව. කාබන් ඩයොක්සයිඩ් අණුව කියලා ලියන්න. කාබන් ඩයොක්සයිඩ් අණුව. ඉස්සරහෙන් ඉරක් ගහලා CO2. මොකද්ද? CO2. හරිද? හරි සර් මේක H2O මේක CO අනික මේ දෙකක් ඇති දුන්නා හරි තව තියෙනවද උදාහරණ මෙතෙන් තියෙනවා CHO තියෙනවා හරි ඔය ටික පැහැදිලිද එහෙනම් දැන් මෙතන කිව්වේ පරමාණු දැන් අපි කිව්ව පදාර්ථය හැදිලා තියෙන පරමාණු වලින් කියලානේ පරමාණු එකම ජාතිය පරමාණු එකතුලා හැදෙන හැදෙන ඒවාට කියනවා අණු මේ අණු පරමාණු එකතුල හැදෙන ඒවාට කියන අණු කියලා. එකම ජාතිය පරමාණු එකතුල හැදෙන සමපරමාණුක අණු. වෙනස් වර්ගවල පරමාණු එකතුල හැදෙන විෂම පරමාණුක අණු. ඔය ටික තේරුණාද? ඔව් සර්. එකකට තේරුණාද? ඔව් සර්. මම කතා කරන්නේ නැහැ කවුරු මට පේන්නේ නැහැ කවුරු. මම කතා කරගෙන යනවා. හරි එහෙනම් ඊළඟට අපි කතා කරනවා පරමාණුක ව්‍යුහය හරිද පරමාණුක
ව්‍යුහය ගැන පොඩ්ඩක් කතා කරනවා. දැන් මේ පරමාණුව හැදිලා තියෙන්නේ ද පරමාණුව තවදුරටත් බෙදන්න පුළුවන්ද? පරමාණු තවදුරටත් බෙදන්න පුළුවන් ළම කුඩා කොටස් වලට ඔය ඉස්සර බෑ කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ හොයාගත්ත පරමාණුව තවත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන් කියලා. එව්වට කියනවා මොනා කියලාද? ඒ කුඩා කොටස් වලට කියනවා උප පරමාණු කියලා. පරමාණුව තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. ඉස්සර තිබ්බේ බෑ කියලා. පස්සේ මෑත කාලින හොයාගත්ත අර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හොයාගත්තට පස්සේ දියුණු අන්වීක්ෂ ඒ වගේම බලලා පරමාණු වල තවදුරටත් මොනවද ඒක හොයාගත්තේ උප පරමාණු හොයාගත්තේ වෙන ශ්‍රද්ධයකටනේ. ඔව්. එතකොට මේ අපි කතා කරමු ඊළඟට මේ උප මේ පරමාණුව ගැන තවදුරටත් විස්තර කරමින් මේ කියන අධ්‍යයනය කරමින් ඒ පරමාණු හැදිලා තියෙන තවත් කුඩා අංශු වලට අංශුවලට يعني පරමාණු හැදිලා තියෙන තවදුරටත් කුඩා අංශු වලින් කියලා හොයාගත්තා. ඒවට කියනවා උප පරමාණු කියලා. මොනවද කියන්නේ? උප පරමාණු. එහෙනම් පරමාණුවේ මැද මේ මැද පොඩි ලක්ෂයක් සහ වටේට ආරෝපණ තියනවා කියලා හොයාගත්තා. එනස් රදර්ඩ්. හරිද? ඊට පස්සේ මේ පරමාණුව මේ මෙතන බලන්න පරමාණුව තව දුරට කුඩා අංශු වලින් හැදිලා තියෙනවා කියලා හොයාගත්තා. පස්සේ පරමාණුව තව දුරට කුඩා අංශු වලින් හැදිලා තියෙනවා කියලා හොයාගත්තා. ඒවට කියනවා කිව්ව මොනවා කියලාද? උප පරමාණු. පරමාණුව තව දුරට කුඩා කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒවට කියනවා උප පරමාණු කියලා. මොනවාද උප පරමාණු වර්ග තුනක් තියෙනවා. මොනවාද ඒ? කවුද දන්නේ උප පරමාණු වර්ග තුන? ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන. ආ නහරි. උපපරමාණු වර්ග තුන මොනවාද? ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන මෙතන දානවා මේ. උපපරමාණු වර්ග තුනක් ඉගෙන තියෙනවා නේද? අර පරමාණු හැදෙලා තියෙන උපපරමාණු වලින් ඒ උපපරමාණු තමයි මොනවාද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන මොන අකුරෙන්ද සංකේතවත් කරන්නේ? E අකුරෙන්. සිම්පල් E අකුරෙන්. ප්‍රෝටෝන මොන අකුරෙන්ද සංකේතවත් කරන්නේ? සිම්පල් P අකුරෙන්. නියුට්‍රෝන මොන අකුරෙන්ද සංකේතවත් කරන්නේ? සිම්පල් N අකුරෙන්. මතක තියාගන්න. එහෙනම් අර පරමාණු නේද? අර පරමාණු හැදිලා තියෙන්නේ පරමාණු හැදිලා තවදුරටත් පරමාණු බෙදන්න පුළුවන් කුඩා කොටස් වලට. පරමාණු හැදිලා තියෙන කුඩාම කොටස් වලට කියනවා දැන් උප පරමාණු කියලා. මොනවද ඒ උප පරමාණු? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන දැන් මේ උප පරමාණු වලට සමහර ඒවාට ආරෝපණයක් තියෙනවා. දනහෝ ඍණ ආරෝපණයක් තියෙනවා. ඒකෙන් ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද? ඍණ ආරෝපිතයි. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ, උදාසීනයි. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන E අකුරෙන් සංකේතවත් කරනවා. සිම්පල් E අකුර. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. ප්‍රෝටෝන සිම්පල් P අකුරෙන් සංකේතවත් කරනවා. න්‍යූට්‍රෝන වලට ආරෝපණයක් නැහැ, ධන හෝ ඍණ උදාසීනයි කියලා අපි කියනවා. ඒක සිම්පල් N අකුරෙන් සංකේතවත් කරනවා. පැහැදිලිද ඒක? පැහැදිලිද? ඔව් සර්. මේ කිව්වේ පරමාණුව තව දුරටත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. මොනවද ඒවට කියන්නේ? උපපරමාණු. උපපරමාණු වර්ග තුනක් තියෙනවා. මොනවද ඒ? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. තේරුණාද? ඉලෙක්ට්‍රෝන සිම්පල් E අකුරෙන් සංකේතවත් කරනවා. ප්‍රෝටෝන සිම්පල් P අකුරෙන් සංකේතවත් කරනවා. නියුට්‍රෝන සිම්පල් N අකුරෙන් සංකේතවත්. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි, ප්‍රෝටෝන ධන ආරෝපිතයි, නියුට්‍රෝන උදාසීනයි.
දැන් මේ ඔව් මේ තුනම තියෙන්නේ මොකක් ඇතුළේද? පරමාණු. 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 ඔව් මේ මේ තුනම තියෙන්නේ පරමාණු ඇතුළේ. මෙවට කියනවා උපපරමාණු කියලා. මෙවට මොනවා කියලාද කියන්නේ? උප පරමාණු. කියන්නේ උප පරමාණු මේවා තියෙන්නේ කොහෙද? පරමාණුව ඇතුළේ. පැහැදිලිද? පැහැදිලිද? අවශ්‍යද? හරි පොඩි අපි පොඩි බ්‍රේක් එකක් ගමුද එහෙනම් විනාඩි 2 3ක. ඊට පස්සේ අපි කතා කරමු විතර ටික. අමාරු වෙද්ද දැන් නේ. විනාඩි 2 3ක් 3ක් විතර ගන්න විතර ටිකක් දීලා විනාඩි 3කින් ආය හම්බ වෙනවා. හරි.
හරිනේද? හරිනේද? හරි සර්. හරිනේද හැමෝම හරි. හරි අපි කතා කරමින් හිටියේ මේ අපි කතා කරමින් හිටියේ පරමාණු තවදුරටත් කුඩා කොටස් වලට බෙදෙනවා ඒවට කියන මොනවා කියලාද? උප පරමාණු කියලා. මොනවාද උප පරමාණු වර්ග කීයක් තියෙනවද? ප්‍රධාන උප පරමාණු වර්ග තුනක් තියෙනවා. මොනවාද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. දැන් ඔය තුන කොහෙද තියෙන්නේ කියලා බලමු අපි. හරිද? දැන් මේ බලන්න පොඩ්ඩක් මේක. මේ රූපේ බලන්න. මේ තියෙන්නේ පරමාණුක රූපයක්. ඒකේ අපි කියවනේ දැන් පරමාණු ඇතුලේනේ අර උප පරමාණු වර්ග තුන තියෙන්න ඕන. මොනවාද උප පරමාණු වර්ග තුන? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. නේද? ඒකෙන් මේ පරමාණුවේ මැදට එකතු වෙලා තියෙනවා උප පරමාණු වර්ග දෙකක්. මොනවාද ඒ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. මේ තැඹිලි පාටද වගේ තියෙන්නේ. මේ නිකන් රත්තරන් පාට වගේ gold color එකකින් වගේ තියෙන ප්‍රෝටෝන. සුදු පාටද වගේ තියෙන නියුට්‍රෝන. ඒ දෙකටම ඒ දෙක තමයි මැද තියෙන්නේ පරමාණුවේ. තේරුණාද? පරමාණුවේ මැදම තියෙන්නේ ප්‍රෝටෝන කියන උපපරමාණුයි නියුට්‍රෝන කියන උපපරමාණුයි. ඒ දෙකටම කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යූක්ලියස්. න්‍යෂ්ටිය කියලා කියනවා. පරමාණුවේ මැද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙනවා. පරමාණුවේ මැද. ඒකට කියනවා න්‍යෂ්ටිය කියලා. එතකොට වටේට තමයි අනෙක් ඒ න්‍යෂ්ටිය වටේට තමයි අනෙක් උපපරමාණු වෙන මොනවාද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. පේනවද ඔයාලට? එහෙනම් පරමාණුව ඇතුලේ උපපරමාණු තුන තියෙන විදිහ පැහැදිලිද? එහෙනම් අපි කතා කරේ පරමාණුව ඇතුලේ උපපරමාණු වර්ග තුන තියෙන්නේ කොහොමද කියලා. අපි කියන උපපරමාණු වර්ග තුනක් තියෙනවා කියලා නේද? ප්‍රවීණ ඩිස්කනෙක්ට් වුණාද එකපාරම? මේ උපපරමාණු වර්ග තුනයි ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. දැන් පරමාණුවේ මැදට එකතු වෙනව මොනවාද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඒකට කියනවා න්‍යෂ්ටිය කියලා. එතකොට වටේට තියෙන්නේ මොනවාද? ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණු ටික. එහෙනම් උපපරමාණු වර්ග තුනක් තියෙනවා. මොනවාද උපපරමාණු වර්ග තුන? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ඒකෙන් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පරමාණුවේ මැදට එකතු වෙනවා. ඒකට කියනවා න්‍යෂ්ටිය කියලා. වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණු. තේරුණාද එහෙනම්? හරි. ඊළඟ කාරණය මෙන්න මෙතන බලන්න. මේ වගුව පයි අර ඒ මේ අර උපපරමාණු වර්ග තුන ගැන තොරතුරු ටිකක් මේ වගුවේ තියෙනවා. පිහිටීම කොහෙද ප්‍රෝටෝන තියෙන්නේ? පරමාණුවේ න්‍යෂ්ටිය තුල නේද ප්‍රෝටෝන තියෙන්නේ? ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. ඔව්. නියුට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ නේ? නියුට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටිය වටා නේ? ඉලෙක්ට්‍රෝන. ඊළඟට මේ වගේ මේ තුනෙන් ඔයා දන්නවද? මේ තුනෙන් බර වැඩි මොන දෙකද? බර වැඩි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඒ දෙක මේ ස්කන්ධය ආසන්න සමානයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකේ ස්කන්ධය සමානයි. සාපේක්ෂව ස්කන්ධය කිව්වොත් එකයි. මේකෙත් එකයි. හරිද? ස්කන්ධය සාපේක්ෂව කියනවා. ප්‍රෝටෝනයට සාපේක්ෂව ස්කන්ධය ප්‍රෝටෝන එතකොට එකයිනේ. නියුට්‍රෝනෙත් එකයි. මේ දෙකේ ස්කන්ධය සමානයි. මේ පරමාණු වර්ග දෙකේ මොන උපපරමාණු වර්ග දෙකේද සමාන? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන උපපරමාණු දෙකේ ස්කන්ධය සමානයි. හැබැයි ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය ඉතාම අඩුයි. ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය අර ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840 ගුණයකින් එකක්. ප්‍රෝටෝනයක ස්කන්ධය වගේ නේද?
මෙවන් ප්‍රෝටෝන එක ස්කන්ධය වගේ 1840 ගුණයකටත් වඩා කුඩායි ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය ගොඩාක් අඩුයි. පැහැදිලිද? එහෙනම් පරමාණුව හැදිලා තියෙනවා කිව්වේ අපි උපපරමාණු වලින් මොනවාද උපපරමාණු? ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. එතකොට ඒකේ ප්‍රෝටෝන න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා නේද? න්‍යූට්‍රෝනත් න්‍යෂ්ටිය තුල තියෙනවා. ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ? න්‍යෂ්ටිය වටේට තියෙනවා පරමාණු. ස්කන්ධය ගත්තොත් ප්‍රෝටෝනෙන් සහ න්‍යූට්‍රෝනල ස්කන්ධය ආසන්න වශයෙන් සමානයි. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය ඉතාම අඩුයි. ඒ කියන්නේ ප්‍රෝටෝන එකට සාපේක්ෂව 1840 ගුණයකට වඩා අඩුයි ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය. ඊළඟ අපි කිව්ව මතකද ආරෝපණය ගැන කතා කරා. ආරෝපණය කීයද කිව්වේ අපි? ආරෝපණය කිව්වා අපි මේ සර් කීයද කියන්නේ ආරෝපණය අපි ධන දෙනවද කියලා කිව්ව මතකද? ප්‍රෝටෝන වල ආරෝපණය ධන නේද? අපි කිව්වා ප්‍රෝටෝන ධන ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. න්‍යූට්‍රෝන වලට ආරෝපණයක් නැහැ උදාසීනයි නේ. දැන් මේක ධන ප්‍රෝටෝන ධන ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. න්‍යූට්‍රෝන වලට ආරෝපණය නැහැ. දැන් ඔය තොරතුරු ටික පැහැදිලිද ඔයාලට? ඈ? ප්‍රවීන් පැහැදිලිද? චමිදු මිනිස්ක චමිදු පැහැදිලිද ඔය ටික? පැහැදිලි සර්. පැහැදිලිද? අවසානේ. හරි එතකොට සෙන්රුල පැහැදිලි නේද? ඔව් සර්. සඳලි පැහැදිලි. සඳලි මොකද පැහැදිලිද? ඔව් සර්. ඔව් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඈ. හරිද? හරි. එතකොට මේ දැන් අපි කතා කරන්නේ පරමාණු ඇතුලේ තියෙන උපපරමාණු ගැන. පරමාණු හැදිලා තියෙන උපපරමාණු මොනවාද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන. හරි. මෙන්න දැන් එනවා එතනින් එහා ඊළඟ කොටසට. පරමාණුක ආකෘති. පරමාණුක ආකෘති කියලා කියන්නේ පරමාණුක ආකෘති කියන්නේ අර පරමාණු ඇතුලේ උපපරමාණු කාංශු පැතිරලා තියෙන ආකාරය. හරි තේරෙනවද? පරමාණු ඇතුලේ උපපරමාණු අර අපි කිව්වේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන අනේ උපපරමාණුක අංශු පැතිරලා තියෙන ආකාරය තමයි පරමාණුක ආකෘති කියලා කියන්නේ. එක පරමාණුක ආකෘතියක් තමයි ග්‍රහ ආකෘතිය. එක පරමාණු පිළිබඳ එක ආකෘතියක් තමයි ග්‍රහ ආකෘතිය. හරිද? ඒක කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඒක කියනවා මේක ඉදිරිපත් කරලා තියෙන රදර්ෆර්ඩ් කියන එකනවා. අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි මේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. එයා කියනවා මෙන්න මෙහෙම. පරමාණුව මේ ප්‍රෝටෝන මැද තියෙනවලු. පරමාණුවේ ප්‍රෝටෝන මැද තියෙනවලු. ඉලෙක්ට්‍රෝන හරිය ඒ කියන්නේ මැද තියෙනවලු පරමාණුවේ මේ ප්‍රෝටෝන හරියට සූර්යා වගේ. වටේට අර ඉලෙක්ට්‍රෝන චලනයේ යෙදෙනවලු වෙන වෙනම හරියට ග්‍රහලෝක වගේ. ඒක තමයි මේ කියන්නේ මේකට කියන්නේ ග්‍රහ ආකෘතිය කියලා. සූර්යාට උපමා කරලා තියෙන්නේ එතකොට ප්‍රෝටෝන කියන උපපරමාණු. එතකොට මේ ග්‍රහලෝක වලට මේ උපමා කරලා තියෙන මොනවද? ඉලෙක්ට්‍රෝන. හරිද? එහෙනම් මෙන්න මේක තමයි පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය. මේක ඉදිරිපත් කළේ අර්නස් රදර්ෆර්ඩ්. ඒක දැනගන්න. ඇත්තටම මේ දැන් ඒ අර මේ අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය තවදුරටත් විස්තර කළා නීල්ස් බෝර් කියලා එක්කෙනෙක්. අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය තවදුරටත් විස්තර කළා කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ්. සරි මේ අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය තවදුරටත් විස්තර කළේ නීල්ස් බෝර් නේ. සරි. අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය විස්තර කළා කවුද? නීල්ස් බෝර්. නීල්ස් බෝර්. එයා කිව්වේ කොහොමද? එයා කිව්වේ ධන ආරෝපිත න්‍යෂ්ටිය. ධන ආරෝපිත කියන්නේ ප්‍රෝටෝන.
ධන ආරෝපිත න්‍යස්තිය කියන්නේ න්‍යස්තිය මැදන තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි අත්තටම. මැද තියෙනවලු ඒකට න්‍යස්තිය කියනවා කිව්වනේ. වටේට යනවලු මොනවාද? වටේට චලනයේ යෙදෙමින් තියෙනවලු ඉලෙක්ට්‍රෝන. වටේට අර න්‍යස්තිය වටේට චලනයේ යෙදෙමින් තියෙනවලු මොනවාද? ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔහම තමයි අර උපපරමාණු කාංශු පරමාණු ඇතුලේ තියෙන්නේ. හොඳට අහගන්න. පරමාණු ඇතුලේ උපපරමාණු කාංශු තියෙන විදිය අපි ඉස්සෙල්ලත් කිව්වා මේක. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පරමාණුවේ මැදට එකතු වෙනවා. ඒකට කියනවා න්‍යස්තිය කියලා. වටේට චලනයේ යෙදෙමින් තියෙන මොනවාද? ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙන්න මේවට කියනවා ශක්ති මට්ටම් කියලා. මේ ඉලෙක්ට්‍රෝන ඒ ඒ න්‍යස්තිය වටේට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මොනවාගේද? ශක්ති මට්ටම් වල. ශක්ති මට්ටම් වල ඒවට කියනවා ශක්ති මට්ටම් කියලා. එහෙනම් දැන් මේ තියෙන්නේ පරමාණුව. මේ සම්පූර්ණ මේක පරමාණුව. ඒකේ තියෙන උපපරමාණු තුනක්. මොනවාද උපපරමාණු වර්ග තුන? රසින්දු රහින් රසින්දු රසින්දු ප්‍රෝටෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. ඒකේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙක මැදට එකතු වෙලා තියෙනවා. ඒකට කියනවා න්‍යස්තිය නේ. වටේට තියෙන මොනවාද? ඉලෙක්ට්‍රෝන නේද? වටේට තියෙන මොනවාද? ඉලෙක්ට්‍රෝන. මේක ප්‍රසාන් මේ ප්‍රවීන් තේරුණා නේද? තේරෙනවද මේක? මේ අර ඉස්සෙල්ලා කතාවමයි මම මේ කියන්නේ. කියන පරමාණුවක් ඇතුලේ උපපරමාණු තියෙන විදිහ තමයි මේ කියන්නේ. හරිද? පරමාණු ඇතුලේ උපපරමාණු කොහොමද තියෙන්නේ? හරි. ඉත බලමු එහෙනම් එතනින් එහා ඊළඟ කොටස. හරිද? මේ තියෙන පරමාණු මැද ඇති න්‍යස්තිය නියුට්‍රෝන හා ප්‍රෝටෝන වලින් සමන්විතයිලු. ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලට අතිශයින් සැහැල්ලු ඉලෙක්ට්‍රෝන න්‍යස්තිය වටේ චලනය වෙමින් තියනවලු. හරිද? මේ තියෙන්නේ ඊළඟ කතාව. දැන් අර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යස්තිය වටේට නේද? න්‍යස්තිය වටේට තමයි මේක බලාගන්න. න්‍යස්තිය වටේට තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. න්‍යස්තිය වටේට ඉලෙක්ට්‍රෝන. ඒ න්‍යස්තිය වටේට ඉලෙක්ට්‍රෝන තියෙන පතවලට කියනවා මොනා කියලාද? ශක්ති මට්ටම් කියලා. අර න්‍යස්තිය මේ රතු පාටින් පෙන්නලා තියෙන න්‍යස්තිය වටේට මෙන්න මේ රවුම් විදිහට පෙන්නලා තියෙන ඒවට කියන්නේ ශක්ති මට්ටම්. ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් කියලා. නැත්නම් ඉලෙක්ට්‍රෝන කවච කියලා කියනවා. හරිද? ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. තේරුණාද? අර න්‍යස්තිය තමයි පරමාණුවේ මැදම තියෙන්නේ. සමිඳු තේරුණා නේද? න්‍යස්තිය තමයි පරමාණුවේ මැදම තියෙන්නේ. ඒක වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඒ වටේට ඉලෙක්ට්‍රෝන තියෙන පතවලට කියනවා ඉලෙක්ට්‍රෝන කවච කියලා. නැත්නම් ශක්ති මට්ටම් කියලා. හරිද? එතකොට ඒ ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා. මේ පළවෙනි ශක්ති මට්ටමේ බලන්න න්‍යස්තියේ ඉඳලා තියෙන පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා. මේ තියෙන්නේ. ආ මේ මට කියන්න බැරි වුණා මේ ශක්ති මට්ටම් වලට කියනවා මේ න්‍යස්තියේ ඉඳලා පළවෙනියට තියෙන ශක්ති මට්ටමට කියනවා K. අර ඉංග්‍රීසි අකුර වලින් හඳුන්වනවා K. දෙවෙනි එක එතකොට L. තුන්වෙනි එක M. හතරවෙනි එකක් තිබ්බොත් ඒක N. හරිද? එතන මේ K L M N නැත්නම් ශක්ති මට්ටම් 1 2 3 4 තව හතරක් තිබුණා. සමහර ඒවාගේ එකයි තියෙන්නේ ශක්ති මට්ටම්. සමහර මූල ද්‍රව්‍ය වල ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. සමහර මූල ද්‍රව්‍ය පරමාණු වල ශක්ති මට්ටම් පරමාණු වල සමහර ශක්ති මට්ටම් තුනක් තියෙනවා. දැන් මේ ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා ළමයි. මේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණ කීයද? 2යි. ඊළඟ ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණ 8යි. වටේට තියෙන ඉලෙක්ට්‍රෝන. ඊළඟ ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණ 10යි. ඊළඟ ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණ 32යි. ඔය විදිහට මේ ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා. හරිද?
හරි. දැන් ඔයාලා අමාරුද? ඇනෝ යනවා නේද මතයි. හරි දැන් ඔයාලා ඔයාලා දැන් එකතු වෙලා දැන් අපේ මේ මේ මේක සිලෝන් ඔන්ලයින් බිස්නස් නේද ස්කූල් නේ. දැන් මේක මේ අපේ මේ ආයතනයක් විදිහට ලොකු මේ ආයතනයේ දැන් මේ කරන එක්කෙනාගේ අතතම ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. හරිද හැම පන්තියක්ම දැන් ඔයාලා හැම පන්තියකටම ඉන්නවද දන්නේ විද්‍යා පන්තියටත් වගේම අනෙක් විෂයනුත් තියෙනවනේ ඒවට සහභාගී වෙනවා ඇති එතකොට මේ දැන් හරි එතකොට මේක ඔයාලා යාළුවන්ටත් මේ ගැන කියන්න පොඩ්ඩක් නේද අපේ මෙහෙම පන්තියක් තියෙනවා හරි ඉස්කෝලේ යනකොට දැන් යාළුවන්ට කියන්න මෙහෙම මෙහෙම එකක් තියෙනවා මේක හොඳ වැඩසටහනක් දැන් අපි දැන් අපි ගිය සතිය වල අර සමහර පළවෙනි පාඩම මෙහෙම හිටියා නම් ඒක පරීක්ෂණ මම පෙන්නුවා හැම එකක්ම දැන් මේ වගේ ඉස්සරහට තියෙනවා නේද පරීක්ෂණ ඒ පරීක්ෂණ අපි කරන්න පුළුවන් හැම එකක්ම අපි පෙන්නනවා කරා වගේම එතකොට ඔයාලට අවබෝධයක් එනවා පැහැදිලිද නේද තමිදු හිටියානේ මොලේ ඉඳන් තමිදු සාක්ෂි නේද තමිදු මිනිස්සු තමිදු අපි පරීක්ෂණ කළා නේද අර කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම පිස්තේ පිස්තේ හඳුනා ගැනීම පරීක්ෂණ නේද සුඩාන් සුඩාන් 3 පරීක්ෂාව මම ඒවා මේ අපි කරා ඒවා පරණ වීඩියෝ තනික් කාට බලන්නත් පුළුවන් හරිද හරි දැන් අපි එතකොට ඉන්නේ 3 වෙනි පාඩමේ දැන් මේකේ අපි ওই ටික පැහැදිලිද මේ ටික පැහැදිලිද ඔව් සර් පැහැදිලි නේද ඊළඟට මේ ඔව් මේ මූල හැම මූලද්‍රව්‍යයකටම තියෙනවා පරමාණුක ක්‍රමාංකය කියලා එකක්. හැම මූලද්‍රව්‍යයකටම තියෙනවා මොකක් කියලා එකක්ද? පරමාණුක ක්‍රමාංකය කියලා එකක්. හැම දැන් අපි මූලද්‍රව්‍ය 20ක් ඔයාලට මම දුන්නා නේද අර පාඩම් කරගන්න කියලා. මූලද්‍රව්‍ය 20ක් දුන්නේ පාඩම් කරගන්න කියලා. ඒ හැම එකකටම තියෙනවා පරමාණුක ක්‍රමාංකය කියලා එකක්. ඒ හැම මූලද්‍රව්‍යයකටම තියෙනවා මොකක් කියලා එකක්ද? පරමාණුක ක්‍රමාංකය. ඔව් පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ මූලද්‍රව්‍ය යම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියක තියෙන ප්‍රෝටෝන ගාන. යම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. හරිද ප්‍රෝටෝන ගාන සමානයි දැන් පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීන හින්දා ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට එහෙනම් යම් මූලද්‍රව්‍යයක මේ බලන්න මේක උදාහරණ වගේක් දීලා තියෙනවා මේක බලන්න උදාහරණ වගේක් මූලද්‍රව්‍ය කාබන් කාබන් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි ප්‍රෝටෝන ගානනේ අපි කියේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ එහෙනම් ප්‍රෝටෝන 6යි නම් ඒකේ පරමාණුක ක්‍රමාංකයක් කීයද? 6යි. 6යි. ඊළඟ නයිට්‍රජන්. නයිට්‍රජන් වල ප්‍රෝටෝන 7ක් තියෙනවා. එහෙනම් ඒකේ පරමාණුක ක්‍රමාංකයක් කීයද? 7යි. අනික කාරණේ යම් මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. එහෙනම් ප්‍රෝටෝන 6යි නම් ඉලෙක්ට්‍රෝනක් කීයද? 6යි. 6යි. නයිට්‍රජන් බලන්න ප්‍රෝටෝන 6යි ඉලෙක්ට්‍රෝනත් එහෙනම් 6යි. පරමාණු ක්‍රමාංකය නේ සෝරි. නයිට්‍රජන් වල ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝන 7යි. මේකේ පරමාණු ක්‍රමාංකයක් කීයද? 7යි. මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවනේ. එහෙනම් ඔක්සිජන් වල ප්‍රෝටෝන 8යි පරමාණු ක්‍රමාංකයත් 8යි ඉලෙක්ට්‍රෝනත් 8යි. ෆ්ලෝරින් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 9යි පරමාණු ක්‍රමාංකය 9යි. නියෝන් වල බලන්න නියෝන් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 10යි පරමාණු ක්‍රමාංකය 10යි සෝඩියම් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 11යි පරමාණු ක්‍රමාංකය 11යි පැහැදිලිද ඔය විදිහට එහෙනම් මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය අපිට හොයා ගන්න පුළුවන් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කියන්නේ මේක නමේ ඉගෙන ගන්න තියෙන එකක් පරමාණුක ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් හරිද මූලද්‍රව්‍යයක
මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන තමයි පරමාණුක ක්‍රමාංකය කියන්නේ. හරි එහෙනම් ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය. ඊළඟට තව එකක් ඉගෙන ගන්න තියෙන මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය යම් මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ යම් මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ එම මූලද්‍රව්‍යයේ කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක තියෙන ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානේ එකතුව යම් මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රම පරමාණුක ක්‍රමාංකය කිව්වෙ මොකද්ද යම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කිව්වේ ඒ මූලද්‍රව්‍යයේ තියෙන ප්‍රෝටෝන ගාන යම් මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ඒකේ තියෙන පරමාණුක තියෙන ප්‍රෝටෝන ගානයි Neutron gaane ekatu. Proton gaane neutron gaane ekatu tap kiyana skandha kramaankaya kiyala. Proton gaane de kiyana paramaanuka kramaankaya kiyala. Api balamu udaharana tika. Me balanna meke. Balanna poddak meke. Meka balanna. Samida bala ganna idi me hari. Moola dravya nitrogen proton 7 neutron 7. Ena skandha kramaankaya kiyada? Me deka ekatu. Proton dana neutron. Da 14 නේද ඊළඟ ඔක්සිජන් වල ප්‍රෝටෝන 8යි නියුට්‍රෝන 8යි එන ස්කන්ධ ක්‍රමාංකය 16 බලන්න ක්ලෝරින් වල ප්‍රෝටෝන 9යි නියුට්‍රෝන 10යි ස්කන්ධ ක්‍රමාංකය 10 දෙනුලා හරි නේද බලාගන්න තියෙන්නේ සෝඩියම් වල පරමාණු ක්‍රම සෝරි සෝඩියම් වල ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. එතන මේ දෙක එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කීයද 20 තමයි. පැහැදිලිද? හරි. ඊළඟට ක්ලෝරින් වලත් එහෙමයි. ක්ලෝරින් වල මේ ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන 18යි. මේ දෙකේ එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. අපි බලමු ඔයාලට මම හදන්න දෙනවා ටිකක් බලන්න. හරි. මේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය විශේෂ ක්‍රමයකට දක්වනවා. පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය මූලද්‍රව්‍යයක සංකේතයත් එක්ක විශේෂ ක්‍රමයකට දක්වනවා මෙන්න මේ විදිහට මේ තියෙන්නේ බලන්න මේ තියෙන්නේ හරි නේද සෙනුල අසනේ අමාරුද මේ පායලා දින්නේ නෑ සර් හරි මේ බලන්න මේ ආ මේ අහගෙන ඉන්නේ මේ මේ ටික ලේසිද මම මේකට ඉක්මනින් කරන්නද මම මෙහෙම ඉද කරන්නේ ඔක්කොටම තේරෙන්නේ ඉඳා මේ මේ තියෙන්නේ මූලද්‍රව්‍ය සංකේතය සෝඩියම් බලන්න සෝඩියම් මේ වම් පැත්තේ පහලින් තියෙන්නේ මොකද්ද වම් පැත්තේ පහලින් තියෙන පරමාණුක ක්‍රමාංකය මේ වම් පැත්තේ පහලින් තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය 11යි වම් පැත්තේ ඉහළින් තියෙන්නේ මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය එහෙනම් මූලද්‍රව්‍යයක සංකේතයක් එක්ක හොඳට බලන්න මූලද්‍රව්‍යයක සංකේතයක් එක්ක පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි දක්වන්නේ මේ විදිහට විභාගයට આવොත් මූලද්‍රව්‍යයක සංකේතය සමග එහි පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය සම්මතාකාරයට දක්වන්න කියලා පරමාණු ක්‍රමාංකය කියන්නේ සංකේතේ වම් පැත්තේ පහළින් මේ වගේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ සංකේතේ වම් පැත්තේ ඉහළින් මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොනවාගේ එකතුවද අපි කිව්වේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ධන න්‍යූට්‍රෝන මං කිව්වේ යට පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොනවා ගන්නද ප්‍රෝටෝන ඔව් ප්‍රෝටෝන ගන්න දැන් මතකද අවුලෙන් අහගෙන හිටියා නම් මේ මේ යට තියෙන පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුක ක්‍රමාංකය කිව්වේ ඒ මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන ගන්න එහෙනම් මේකේ පරමාණු ක්‍රමාංකය 11 කියන්නේ මේකේ ප්‍රෝටෝන කීයද 11 ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට නම් ප්‍රෝටෝන 11යි නම් ඉලෙක්ට්‍රෝන කීයද 11යි ආ ඊළඟට මේ දැන් උඩ තියෙන්නේ බලන්න උඩ තියෙන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන යට තියෙන්නේ ප්‍රෝටෝන එහෙනම් නියුට්‍රෝන ගාන කීයද 12යි කොහොමද ආගන්නේ මේ උඩ තියෙන්නේ ප්‍රෝටෝන දාලා නියුට්‍රෝන යට තියෙන්නේ ප්‍රෝටෝන. එතකොට උඩ එකෙන් යට එක අඩු කරපුවාම මොකක්ද? නියුට්‍රෝන. ඔව්. මේ 23 න් 11 අඩු කරපුවාම එන්නේ නියුට්‍රෝන. ඇයි? උඩ තියෙන්නේ ප්‍රෝටෝන දාලා නියුට්‍රෝන
යට තියෙන ප්‍රෝටෝන. එතකොට උඩ එකෙන් යට එක අඩු කරපුවාම එනවා ස්කන් මේ නියුට්‍රෝන ගන්න. පැහැදිලිද ඒක? මේ තියෙන තව මූල ද්‍රව්‍ය. තව මූල ද්‍රව්‍යයක් මෙතන තියෙනවා බලන්න. ඒක ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන දා නියුට්‍රෝන කියද 7යි. ඒකේ පරමාණුක ක්‍රමාංකය 3යි. ඒ කියන්නේ ප්‍රෝටෝන ගන්න. එහෙනම් මේකේ නියුට්‍රෝන ගන්න කියද? අභ්‍යාස පොතේ දැන් ගහගෙන දැන් කරන්න තනියම අර මං කියපු විදිහට පුරවන්න බලන්න අභ්‍යාස පොතේ මේක ගහගන්න දැන් හරිද පහත වගුව පුරවන්න කියලා අභ්‍යාස පොතේ මේක ගහගෙන පුරවන්න බලන්න එහෙනම් සසඳි ලාලිත්‍යා ඉන්නව නේද? ඉන්නා සර්. ඔයාට ඔය ටික ගන්න පුටික තේරුණාද දැන්? ඔව් සර්. හරි මේ වගුවේ නම් මේක පොතේ අභ්‍යාස පොතේ ලියාගෙන මේ ටික පුරවන්න බලන්න අර මං කියපු විදිහට. දැන් ප්‍රෝටෝන ගන්න, ඉලෙක්ට්‍රෝන ගන්න, නියුට්‍රෝන ගන්න. ඔයා ගන්න විදිහ තේරුණා නම් බලන්න පුරවන්න එන වගුව ගහගෙන. ප්‍රවීන් හරි නේද? තේරුණා නේද? ප්‍රසන්න ප්‍රවීන්. පසන් නේද? පසන් ප්‍රවීන්. අනිත් දවසේ අනිවාර්යෙන් පුතාලා අර ටියුට් එකේ මේ ඩවුන්ලෝඩ් කරගෙන print out අරන් තියාගන්න ඈ හැමෝටම ඇහෙනව නේද ටියුට් එක නැතුව ඔව් ටියුට් එක නැතුව ඉස්සරහට යන්න අමාරුයි මම ඒක කලින් මේ කලින් කියන්නේ මම දවසකට කලින් දෙකකට කලින් දැම්මා ඒ කියන්නේ හෙට ඊයේ නෙමෙයි අනිත් පෙරේදා දැම්මම ඒක අනිවාර්යෙන් ලබන සතිය වෙනකොට හෙටන් හෙටම ගන්න print out අරගෙන මේ පොත වගේ හදාගෙන අනිත් දවසේ class එකට ඉnde ගන්නකොට ඒක එකක් තියාගෙන ලෑස්තිද ලේසි නැත්නම් ඔයාලට අමාරු වෙනවා. එතන මට ඒකේ highlight කරන්න තියෙන තැන් වැදගත් තැන් එතකොට වගු කරවන්න තියෙන ඒවා ඔය වගේ තියෙනවා. ඔය ඔය ටියුට් එක මේ වගුවේ ටියුට් එකේ තියෙනවා. ඒක අරගෙන ඒක පුරවන්න ඕන දැන් ඔය අභ්‍යාස පොතේ ගහගන්න. හරිද? ඔයාලා ටියුට් එක නැති හින්දා තමයි මම අභ්‍යාස පොතේ ලියාගන්නේ. හරි නම් කියන්න ඉවරයි මට හරි කියලා හරි සර් හොඳයි අනික හරි සර් හරි හොඳයි
Prasan hari deh, Prasan, Prasan Pravin hari deh. Hari sir. Ras, Hindu hari nih. Senula hari deh. Manik, kami tuh hari deh. Hari, enak mang deh, harap lu utar deh no, hari. Deh enak meti ini mana mulai drau gitu, meti pida lah tien. Phosphorus. Phosphorus. Phosphorus proton kiye deh. Pahala. Pahala. Ayi pahala lagi. Ayi pahala lagi wi. Make me. පල්ලෙහාංකික යන්නේ පරමාණුක ක්‍රමාංකයනේ නේද? පරමාණුක ක්‍රමාංකය කියන්නේ ඒකේ තියෙන ප්‍රෝටෝන ගාන නේද? එහෙනම් මේක ප්‍රෝටෝන කීයද? 15. ඉලෙක්ට්‍රෝන දෙවෙනි තියෙන්නේ මේකේ 15. ඉලෙක්ට්‍රෝන කීයද? ප්‍රෝටෝන ගානට සමානනේ ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානත් 15. නියුට්‍රෝන ගාන හොයාගත්තේ කොහොමද? Elektron lagi ya? Tunai. Neutron lagi ya? Haterai. Haterai. Tunak kadu kare buah, meten hater. Hari lang magnesium malah proton lagi ya? Dolahai. Elektron lagi ya? Dolahai. Neutron lagi ya? Dolahai. Dolahai. Si haterai dolahai. Kadu kare buah. Adakan kalsium malah? Proton lagi ada, elektron lagi ada, neutron lagi ada, ada lem ada kalau ada mana ada mana, klorin ada, dah hati, dah hatak gigi apa gitu ya? Dah. Teh hemoglobin apa yang hari itu? Hari itu. Hemoglobin itu hari nang, itu pahedil. Pahedil nih teh. Hari itu. Oh, eva gigi apa ibah gitu ya? Oh, eva ibah gitu. Nah, mar ibah gitu, kani mar ini nih. Hari ini, itu kalau ada yang gandone nang, mulutrawi, sanksi teh පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි දුන්නහම නේද? ඒකෙන් ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගණන් හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද එහෙනම්? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස තමයි ළමයි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය. මේ පාඩම් අපි යන්නේ 11 මේ 10 වසරට කියන්නේ නැහැ. 10 වසරේ දෙවැනි කොටස මේ. අර මුලදිම කරේ මම මේ 9 වසරේ කොටසක්. ඔයාලට මතක් වෙන්නත් ඒක මුල්ම කරේ. අර මූලද්‍රව්‍ය සංකේත අර ඉංග්‍රීසි නාමෙන් ලාතින් නාමෙන් ඒවා මේ නාමයන් දැන් මේ මේ නමේ වසරේ දෙවෙනි කොටසනේ හරිද ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ අපි කියවනේ දර ශක්ති මට්ටම් තියනවා කියලා අර මෝල් ද්‍රව්‍ය වල පරමාණු මේ න්‍යෂ්ටි වටේට ශක්ති මට්ටම් තියනවා කියවනේ නේද අර මූලද්‍රව්‍ය වල පරමාණු තියෙනවනේ පරමාණු ගැන කිව්වේ ඒ පරමාණු වල මැදම තියනවා කියමුකද්ද ශක්ති මට්ටම් නෑ නෑ පරමාණුවේ මැදම තියනවා කියමනාද ප්‍රෝටෝන නියුට්‍රෝන ආ ප්‍රෝටෝන දාන නියුට්‍රෝන න්‍යෂ්ටි නේද මැදම තියනවා මේ විදිහට නේ න්‍යෂ්ටි ඔව් න්‍යෂ්ටි P දන N ප්‍රෝටෝන දන නියුට්‍රෝන ඊළඟ වටේට මොනවද තියෙනවා කිවි? ඉලෙක්ට්‍රෝන 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 මොනවාගෙද තියෙනවා කිවි?
Shakti. Shakti mattam wala. Me palaweni shakti mattama mata mokak daana wage akura api. Mattam. K. Okay akura palaweni shakti mattam. Ilanga devani shakti mattama mata mokak daana wage akura. L. Ekkala thiyena wage thiyena pena thata wage L. එතකොට අපි කිව්වා මතකද පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කිව්වද? එකයි. එකයි. නෑ මම ඉස්සෙල්ලා කිව්වා පළවෙනි ශක්ති මට්ටමේ උපරිම තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? එකයි. පෙන්වන්න ඉස්සෙල්ලා. එකයි දෙකයි එකයි නෙමේ දෙකයි. උපරිම පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තිබ්බ හැකියි. මම මෙතන අඳිනවා පොඩ්ඩක් බලන්න. දෙවැනි එකේ කීයක් තිබ්බ හැකියිද? L එකේ L. L එකේ උපරිම 8යි. 8යි. අපේ බලන්න මම අදිනව නැට මේ බලන්න අදිනව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද තියෙන්න පුළුවන්? එකයි. එකයි. එහෙනම් මේ පරමාණුවේ මැදම තියෙන්නේ මොකද්ද ළමයි? නියස්තිය නේද? ඔව්. මැදම තියෙන්නේ නියස්තිය. ඒකේ මොනවද තියෙන්නේ? ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. වටේට තියෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන නේද? ඒ මොනවද තියෙන්නේ? ශක්ති මට්ටම්. නේද? නැත්නම් අපි කියනවා ඒ වටේ ඒවට කියනවා ඉලෙක්ට්‍රෝන කවච කියලා. ඉලෙක්ට්‍රෝන කවච. පළවෙනි කවචයේ උඩරිම තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2යි. 2යි. ඊළඟ එකේ තියෙන පුළුවන් උඩරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 8යි. 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 ඊළඟ එකේ උඩරිම තියෙන පුළුවන් ගාන කීයද? 18යි. 18. 1යි. හැබැයි ඔව් 18යි. හැබැයි අපි අගන හැබැයි අපි ලියනකොට ගන්නෙ පළවෙනි එකේ තියෙන පුළුවන් උපරිම ගාන 2යි මම ලියනවා මෙතන කමාවක් ගන්න. ඊළඟ එකේ තියෙන පුළුවන් උපරිම ගාන 8යි කමාවක් ගන්නවා. ඊළඟ එකේ තියෙන පුළුවන් උපරිම ගාන 8යි කියලා තමයි අපි ලියනකොට අඳි ලියන්නේ. හරිද? මෙන්න මේක ඔයාලා දැනගන්න ඕනේ. දැන් බලමු අපි එහෙනම් ඒ අණුව මේ වගුව පුරවන්න. මේ වගුව පුරවන්න. මේ මොකද්ද මේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පොඩ බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පරමාණුක න්‍යාස්තියේ බලන්න හොඳට අහගන්න පරමාණුක න්‍යාස්තියේ සිට පිටතට පරමාණුක න්‍යාස්තියේ ඉඳන් පිටතට පිළිවෙලින් ඒ ශක්ති මට්ටම් වල ඒ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. අහගන්නද? මොකක්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ? පරමාණුක න්‍යාස්තියේ. න්‍යාස්තිය කියන්නේ මැදනේ. න්‍යාස්තියේ ඉඳන් පිටතට පිළිවෙලින් AA ශක්ති මට්ටම් වල නේ. AA ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය. ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ආකාරය නිරූපණය කිරීමට අපි කියන මොකක් කියලාද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ඔයා ඊළඟට ලියන පොතේ ඔයාලා දැන් ලියන පොතේ මාතෘකාව දාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. මාතෘකාව දාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. දාලා මේ වගුව ගහගන්න. මේ වගුවේ මුල් ටික ගහගන්න මේ විදිහට. වගුව ගහගන්න අංගල්. මුල් ටික ගහගන්න. කාබන් ටෙනකන් ගහගන්න. තව තියෙනවා 20ව තියෙනවා පල්ලයට. හරිද? මේ වගුව දැන් ගහගන්න. මේක බලාගෙන රූල් තියලා ටටක් ගාලා ගහගන්න පුළුවන්. විනාඩි දෙකක් කැයිවන්න. මේ පොටු පුරවන්න එපා දැන්. මේ KLM එකෙන් පුරවන්නේ මම කියලා දෙන්න. හරිද? තව පල්ලයට තියෙනවා මේ විදියට මේ බලන්න පල්ලයට මේ
පල්ලේර මම කියලා දෙන්නම් මේක දැන් ගා ගන්නකෝ වගුව ගා ගන්න මට හරි කියන්න ගා ගන්න යන්න Hi, sir. Hari sir. Nah, sir. Ah, hari. Tahu, mang tahu ini ada dekat dia. Tidak kan? Nanti ya. Ibarat kaman nih, kami indah nih kayak. Bagus, kan? Kaga. Tahu paling hebat dia nih, kan? Di kedua dia nih, bisa kan? Kan dia nih, orang mulai dari bisa mah dia nih. Then hari kepo ekena mulai dari bisa mah kaga nih paling hebat. Tahu kaga? Tahu aku paling hebat kan? අර මම අර මුලදී දීලා තියෙන මුලදාවේ තියෙන දීලා තියෙන ඒ විස්තර ලියා ගන්න පල්ලෙහාට 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 කැල්සියම් වෙනකම්ම ලියා ගන්න හරි තව අගෝ දික් කරලා මේ අනිත් තීරුත් එතකොට දික් කියලා එනවා පස් හින්දු හරිද Hari sir. Manis ke? Tahu hari sir? Lalit ya hari sir? Hari sir. Hari Pasan Praveen Pasan Pasan sir. Hari sir. Mang enak kaya ya, itu tiga. Bagus, bagus. Purwagan hari kaya, dan agan deh, agan deh. Dan meten ini agan deh. Dan minggu balagan agan itu pas tanya purwan, kan? Hari, ini hydrogen pada paramanu ke kraman ke kiri aja. Hydrogen pada paramanu kraman ke? Ikai. 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 Ikai kia ni make elektron elektron kia tien ni. Elektron kia. Itu orang nama make dengan lian ni make ni as tien dalam paling ni sakti matte make elektron kia tien ni. Ikai. Ikai. Ned. Ned. Dekat ni paling ni ke dan upari mati ni pulau paling ni ke kia tu. Paling ni sakti matte make upari mati ni pulau elektron dekai ned. Dekat tien dah puluang, dekat. Apa itu make tien lagi ada? Ikai. Ikai. Ah, ikat tien mana sakti mata mana? K ada, L ada, M ada, N ada. K. 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 Ah, oh mana 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 itu jadi kita puluang ni balan dah. On. Paling ni ke? Ikai ni puluang mana? Ikai tien. Dewan ni ke? Helium, helium. Dekai. Helium mana balan? Helium mana? Dekai. Oh, helium mana paramanu ke kraman ke? Dekai. Oh, helium mana paramanu kraman ke? Dekai. Ia na, ikan elektron kia tiada? Dekai. Dekak. Elektron?
ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නේද ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද දෙක දෙක ඔව් උඩරිම තියෙන පුළුවන් කීයද දෙකයි නේ හරි මෙන්න දෙකක් තියෙනවා හරි දැන් ඔක ඔය ටික පුරව ගත්තද ඔක ඔක පුරව ගන්න ඉස්සලා ඔව් පුරව ගන්න තියෙනවා ඔය කීයද දෙන්න දැන් හරි හරි ඊළඟට බලන්න දැන් බලා ගන්න දැන් බලන්න පුතා හරි ලිතියම් වල පරමාණු ක්‍රමාංකය කීයද ලිතියම් වල 3 3යි එතකොට K වල කීයක් තියනවද බලා ගන්න ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3යිනේ K වල කීයක් තියනවද 3ම ලියනවද නෑ නෑ ඇයි ඒ උඩරිම තියෙන්න පුළුවන් K වල කීයද පළවෙනි ශක්ති මට්ටමේ කීයද 2යි නේද ඔව් දෙකයි දෙකයි එහෙනම් ඉතුරු එක කීය ඉතුරු එක මොකක්ද තියෙන්නේ ඊළඟ එකට යන ඉතුරු ඊළඟ එකට යන ඒ කියන්නේ L වලට යනවා නේද ඊළඟට ඔව් එහෙනම් මේ විදිහට නේද පිරෙන්නේ දැන් 3යි කියන්නේ 2යි 1යි හරි නේද ඊළඟ එක බෙරිලියම් වල 4යි 4යි නම් පළවෙනි එකේ කීයද ඉලෙක්ට්‍රෝන වෙනකම් ගන්න පුළුවන් අටක් වෙනකම් දාන්න පුළුවන් නේද උඩරිම එකේ දෙවෙනි එකේ අටක් වෙනකම් දාන්න මේක එහෙනම් මේකේ කීය දෙන්නේ 2යි 3යි ඊළඟ එකේ කාබන් වල 6යිනේ 6යි නම් කීයද දාන්න පුළුවන් පළවෙනි එකේ 2යි ඊළඟ එකේ කීයද 4යි 4යි තේරුණාද දැන් ඔහොම පුරව ගන්න බලන්න පල්ලයට එනකම් ඔයාලා පුරවන්න බලන්න තනියම මං කියලා දෙන්න ඊට පස්සේ ඉතුරු ටික දැන් මේ ටික පුරවන්න හරි මේ ටික පුරවලා අර 20ම පුරවන්න පුළුවන් නම් උත්සාහ කරන්න බලන්න මේ ටික බලාගෙන පුරව ගන්නකො ඊට පස්සේ එතනින් එහාට බලන්න උත්සාහ කරලා අච්චුපොත් බලන්න කරන්න එපා ඔයාලා ළඟ අච්චුපොත තියෙනව නේද ඔයාලා ළඟ අච්චුපොත තියෙනව නේද ඔව් සර් ඒක බලාගෙන කරන්න එපා එතකොට මොකද වෙන්නේ එතකොට ඔයාලා කරන විදිය අල්ලගන්න මේක මම කියලා දෙන එක තේරෙනවා නම් ඒ තේරුණ එක මතක් කර කර කරන්න අච්චුපත බලාගෙන පුරව ගන්න එපා එතකොට වැඩක් නැහැ එතකොට ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ කිසි දෙයක් අච්චුපත බලාගෙන පිරෙවුවා කියලා තේරෙන්නේ නැහැ එතකොට මේක දැන් තේරුණානේ මේකෙන් දැන් හිතලා ඊළඟ එකට යන්නේ මොකද ඊළඟට එහෙම කියලා බලන්න මම කියලා දෙන්නම් අච්චුත් ටික හරිද එහෙනම් මේ ටික හරිද හයට නිකන් හරිද කාබන්ට නිකන් හරිද කාබන්ට නිකන් හරිද ළමයි හරි සර් හරි මම එන්න ඊළඟට යනවා ඔන්න හරි දැන් මෙතනින් ඉඳන් නයිට්‍රජන් ඉඳන් තියෙන්නේ නේ මම පල්ලයට 20ම ගහගන්න 20ම ගහගෙන පුරවන්න බලන්න හරිද පොත බලාගෙන පුරවන්න එපා
සෙනුලා හරිද? නෑ මම ඔයාට දරන්නේ නෙවෙයි ඔක්කොටම කියන්නේ පොත බලාගෙන පුරවන්න එපා මේක තේරුම් අරන් පුරවන්න හරි. හරිද ප්‍රවීන්? පස්සේ දුහර නේද මේක තේරෙනා නේද? ලාලිත්‍ය. අයියෝ ඉන්නේ නැත්. ඈ හරිද මම පුරවන්නද දැන්? හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. මයික් ඔෆ් කරේ. ආ හරි සරි. මං කියන්නේ ගැහුනේ නැද්ද? මං කියන උත්තර මං කියන්නේ මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. මේ පර ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යිනේ. පරමාණු ක්‍රමාංකය 8යිනේ. එතකොට පළවෙනි එකේ කීයද දෙවෙනි එකේ කීයද කියලා මං අහන්න. 2. පළවෙනි එකේ 2යි ඊළඟ එකේ කීයද? 6යි. 6යි. හයි හරි නේ ඊළඟ එක එන්න මේක ෆ්ලෝරින් වල 9යි නะ 2යි 7යි 7යි ඊළඟ එක නියෝන් වල 10යි නะ 2යි 8යි 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 ඊළඟ එක 11යි නะ කියලා 2යි 8යි ඇයි 2යි 9 දාන්න බැරි ඇයි දෙවෙනි එකේ 8ක් කරන්න 8යි දෙවෙනි එකේ උපරිම 8යි ප්ලේ යැනි එකේ උඩරිම 8යි පුළුවන්. උත්තර දීපොත් මං අර කවක් ඉන්න නතුව. දැන් උතුරේ කියන එකට දැන්නේ. තුන්වෙනි එකට යනවානේ. නේද? තුන්වෙනි එකට යනවා 2යි 8යි 1යි. ඊළඟේ 2යි 8යි 3. 2යි 8යි 3. නෑ 2යි 8යි 2යි නේද? 2යි. ඊළඟේ 13 ඇලුමිනියම් වල 13යි 2යි. 1.8 2 1.8 ඊළඟ සිකන් වල 14 නම් 2.8 1.8 ෆොස්ෆරස් වල 15 නම් 2.8 5 2.8 5 2 සල්ප වල 2.8 6 ක්ලෝරින් වල 2.8 2.8 7 ආගන් වල 19යි කියන්නේ 2.8 8 1
make the hatha the hata end on nail on a veradilla. Neither. Then a veradilla nail, the decay may dahana make a decay on it, the decay at Haria, a veradamagi. He like a dahana make it given on decay atai kine. I make it. Make it upperima the end of Puluan, Attai get a material, Lena Potabilian, Attai. Make an Amati and the bed. How's that make again, Nena? Dekai, Attai, Attai, Dek. Attai, Attai, Dekai, the pizza curry. Badly, Dekai, Attai, Attai, Dekai, ne? ඔය අපි ලිව්වේ මොකද්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඔය අපි ලිව්වේ මොනවාද ඉලෙක්ට්‍රෝන වින්‍යාස පැහැදිලිද එහෙනම් පැහැදිලිද හරි අපි එහෙනම් අදට පන්ති රැක කරමු ඔව් සර් අදට පන්ති ඔව් අපි මේ අද පාඩමේ කොටස් දෙකක් කරා අපි එහෙනම් අනිත් දවසේ good night sir good night අපි අනිත් දවසේ ඊටු ටික කරමු එහෙනම් good night Good night, sir. Good night, sir. Thank you, sir. Bye. Mula gravity ka padang karaganna mata kiyanna amathuna.